දෙරණ ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද දවසේ තවත් ඔයාලා ආතර එක්කන දක්ෂ ක්‍රිකට් කෙනෙක් හම්බෙන්න යාලා ගෙදරට ඇවිල්ලා ඉන්නවා බොහොම ලස්සන ක්‍රීඩකයෙක් බොහොම ලස්සන විමානකට අපි ඇවිල්ලා ඉන්නේ බොහොම ලස්සන පැත්තකට ඉතින් අපේ රටේ හිටපු බොහොම දක්ෂ අති දක්ෂ තුන්ගිරව් ක්‍රීඩකයෙක් එක තමයි අපි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ බලමු කවුද කියලා රටින් ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපිත් එක්ක ඉන්න ආදරණීය මේ ඔයාලා ගොඩක් රික්වෙස්ට් කරලා තිබ්බා මේ මේ ක්‍රිකට් කොහොමද ගෙන්නන්න ප්‍රෝග්‍රෑම් එකට ඇයි තාම ගෙන්නන්න නැත්තේ කියලා අපි අද දවසේ ආයේ ගෙදරට තමයි ඇවිල්ලා ඉන්නේ අපේ රටේ හිටපු දක්ෂ නායකයෙක් ඒ වගේම අති දක්ෂ තුන්ඉදව් ක්‍රීඩකයෙක් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විශේෂයෙන්ම අන්තිම ඕවර වල බෝලේ හය සීමා නිරන්තරයෙන්ම ගහන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රීඩකයෙක් දක්ෂ පන්දු යවන්නෙක් වේග පන්දු යවන්නෙක් අති දක්ෂ තුන්ඉදව් ක්‍රීඩකයෙක් තමයි කතා බහ කරන්නේ ඒ තමයි තිසර පෙරේරා රයිට් තිසර ඉතින් කොහොමද මොකද වෙන්නේ හොඳින් ඉන්නවා ඉතින් සැපෙන් සනීපෙන් ඉතින් ගෙදරට වෙලා ජීවත් වෙනවා ගෙදරලා ජීවත් වෙනවා මේ දැන් තිසරගේ කොහොමද මේ දවස් පටන් ගන්න කොහොමද කීරණ ඇකිරෙන්නේ ගෙදර ඉන්න හින්දා දවල් ගන්න ඉඳා ගන්න නැත්නම් එක්කෙන් නැකිටනවා නෑ ඇත්තටම සාමාන්‍යයෙන් ඉතින් හත විතර එද්දී ඇහැරෙනවා ඉතින් ඇහැර ලෙවල් ඉතින් ගෙදර පහන තියලා පටන් ගන්නවා දවසේ මොකද පහන තියන්නේ මම තමයි පහන තියන්නේ ඕකේ දව කැතලික් මම රෝමානි කතෝලික ඒකට මගේ බිරිඳගේ අම්මා බෞද්ධ ගමක ඉතින් ඒ නිසා අපි දෙපැත්තම සමබරව හොඳට කරගෙන යනවා මොන ආගමිට කියන්නේ හොඳට ජීවත් වෙන්න කියලා ඉතින් ඒ නිසා මම හැම ආගමකටම ගරු කරනවා දැන් දැන් ඔයයි වයිෆ් විතරයි ගෙදර ඉන්නේ එතකොට තිසර කොහොමද දැන් වයිෆ්ට ගෙදර දොරේ වැඩවල දෙන සපෝට් එක මොකද්ද ඇත්තටම ඉතින් මම පුළුවන් අන්දමින් උදව් කරනවා ඉතින් මොකද වයිෆ් තමයි ඉතින් ඔක්කොම බලාගන්නේ ඉතින් ඉතින් මට පුළුවන් උපරිම අන්දමින් මම උදව් කරනවා දැන් වයිෆ් කෝ ආඩු ගන්න පුළුවන් කියලා සමහර දවසක බ්‍රෙක්ෆාස්ට් එක ඔයාලා ඇස් කරන කියලා අතට මට ඉතින් උයන්න පුළුවන් ගැන ඉතින් මට මේ කෝන්ෆ්ලෙක්ස් ටීකට මේ හොට් මිල්ක් ටිකක් දාලා ඒ වගේ දේවල් නම් කරන්න පුළුවන් චුටි චුටි ඕකේ ඊට අමතර මොනවද පුළා එහෙම නැ ඉතින් මට එහෙම ලොකුවට ඇත්තටම බෑ උයන්න ඉතින් වයිෆ් තමයි රසට උයලා දෙන්නේ දැන් වා වැඩිපුර කන්න කැමති මොනවා කන්න කැමති නේ ඇත්තටම ටුවර් එකක් ගිහිල්ලා ආවම ඉතින් මම කියන්නේ අනිසෙම පොල් සම්බෝලයි උණු බතුයි කරෝල් තෙල් දාලා පරිප්පුවක් හදලා තියන්නේ කියලා තමයි. කොහොමද වයිෆ් ගේ කෑම? වයිෆ් ගේ කෑම ඉතින් ඒක කන්න තමයි ගොඩක් වෙලාට එන්නේ ඉතින් මොකද ටුවර් එකක් ගියාම ඉතින් අපි ගොඩක් වෙලාට ඉතින් පිටරට කෑම හරි අමාරුයි ඉතින් ඒ ඒ ජීවන ස්ටයිල් එක ඉතින් හරි අමාරුයි. ඉතින් ගෙදර ඉන්නේ ඉතින් හොඳ කෑම එකක් කන්න බලාපොරොත්තු වෙන තමයි. නිකන් ගෙදර ඉන්න වෙලාවට වයිෆ් එක්ක මොනවද කරන්නේ? අපේ ඉතින් පුළුවන් තරම් ඉතින් සුරතල් බල්ලෙකුත් ඉන්නවා බල්පැටේ චූටි ඉන්නවා ගෙදර ඉන්නවා මේ ගෙදර ඉතරන්නේ වටේම ඉන්නවා හරියට දවල් 12 විතර වෙද්දී සත්තු ටික ඔක්කොම වගේ වටේට එකතු වෙනවා මොකද කැම ටික අපේ ගෙදර එක්කෙනාට හදද්දි ඉතින් අපි වැඩිපුර හදනවා ඒක පූසෝ ඉන්නවා බල්ලෝ ඉන්නවා ඉතින් ඔක්කොම ඉතින් ඒගොල්ලන්ට 12 විතර වෙද්දී ඔක්කොටම කැම දෙනවා ඉතින්ලා ගෙදර ඇතුළේ වෙද්දී බල්ලෙක් ඉන්නවා බල්පැටියෙක් ඒ බල්පැටිය පාරේ තමයි ඉඳලා තියෙන්නේ ोटे मम प्राक्टिस मट बड़गिन मम अरे इक्मेंट कंड मम इतना फुट कोर्ट सोसेज बन अग्गत लंगट ककूल गहनो करना मग इत मुल थी බනිස්කැල දුන්නා නේ බනිස්කන් නැහැ දැන් ඉතින් සෝසේජ් කැල දුන්නා සෝසේජ් කැල කෑව ඕකේ දැන් ඉතින් යාටත් එකක් අරන් දීලා දැන් ඉතින් මෙතන ඉඳන් මීටර් 50ක් විතර ගේන තියෙන ඉතින් දැන් හොයන් ඇවිල්ලා දැන් ඔන්න ඔතෙන් දෙලා ඉන්නවා ගෙදර ඉස්සරහට සමහර මේ මේ පුරුද්ද ඔයාට පොඩි කලින් තිබ්බ පුරුද්දද මේ සත්තුන්ට ආදරය කරනවා බල්ලෝ මට මට මානුකත් වරක් කිව්වා මේවත් මේ පාඩින්න බල්ලුන්වත් හරි ආදරෙන් කන්න බොන්න දෙනවා කියලා මේක يعني කලින් තිබ්බ පුරුද්දක්ද ඔව් ඇත්තටම පොඩි කාලෙන් දම්ම මගේ තිබ්බ ආසාවක් තමයි මොකද මම ඇත්තට මට පොඩිම කාලේ මට සතෙක් හදන්න හම්බුනේ මොකද මම මගේ ගම ඇවිල්ලා මිනුවන්ගොඩ කුඩුගොඩ ඒ නිසා එහිඳන් මම කොළඹ ඉස්කෝලේට එද්දි මම උදේ ගියාම අයිත් කෙලින්ම යන්නේ රෑ 9ට විතර ගියාම ප්‍රැක්ටිස් ඔක්කොම කරලා ඉතින් මට සතෙක් හදන්න වෙලාවක් තිබ්බේ නැහැ ඉතින් ඒත් එතකොට තමයි මම වටේ පිටේ ඉන්න කට්ටිය මේක කළා ඒත් ඒගොල්ලෝ මට ආදරේ ඉතින් ගමේ වුණා ඉතින් ඊට පස්සේ ඉතින් ක්‍රිකට් වලින් ඉස්කෝලෙන් අයින් වුණා මම කොළඹට ආවම ඉතින් මට එතකොට ටයිම් එක ටිකක් තිබ්බා ඒ නිසා ඉතින් මම සතුන්ට ගොඩක්
උදව් කරා. ඉතින් කෙත්තාරාම වුණත් ඉතින් මාසයක් පාසාරි අවුරුද්දක් පාසාරි තියෙන අර රේබිස් වැක්සින් එක ඒවට ඔක්කොටම ඉතින් මම සෑහෙන උදව් කරා සතුටින්. දැන් තිසර ගෙදරින් ලාට වයිෆ් එක සාමාන්‍යයෙන්ම බොහොම ගමේ විදිහට කන්න බොන්න කැමති කියලා. කොහොමද ඊට අමතරව තිසර දැන් කොහොමද යන්නේ නැහැ කැමතිම් තියෙන්නේ? ඇත්තරම අපි වීකෙන්ඩ් එකකට යන්න ආසම ඇත්තම නුවරඑළිය තමයි. ගොඩාක් දැන් මේ තිසරගේ Facebook එකේ බැලුවොත් නිතරම ට්‍රැවල් කරනවා කොහොමද කියලා. මොකද අපි මයි වයිෆ් හරි ආසයි ට්‍රැවල් කරන්න. ඉතින් මම ඇත්තරම drive කරන්න හරි ආසයි. ඒක නිසා ඉතින් මම කරන වැඩේ හැමදාම අපේ දවස් පහ ඉවරෙච්ච ගාම Friday night වෙද්දී අපි යනවා කොහේ හරි තැනකට ඉතින් ආස කරන තැනකට ගිහිල්ලා. සෙන්සුරාදා ඉඳලා ඉරිදා හවස් වෙද්දී ආයෙත් ඉතින් කොළඹට එනවා. කොහොම ආදරණීය කපලක්නේ ඔව් ඇත්තටම රයිට් ඉතින් අපි තිසර පේරා ගෙදර ඉන්නේ තිසර අපි දැන් ඔයාගේ ක්‍රිකට් පැත්තට આવොත් ටෙස්ට් තරඟ 6ක් විතර වටින දකින ඇයි වැඩි ටෙස්ට් මැච් ගහුව නැත්තේ ඔයා කැම්පේ නැද්ද නැත්නම් සිලෙක්ටර්ස් ලා හිතුවද ඔයාව ටෙස්ට් තරඟ සඳහා අච්චර ගැලපෙන්නේ නැහැ කියලා ඔව් ඇත්තටම මම අන්තිම මැච් එකකින් පස්සේ මම ඇත්තටම ටිකක් කලකිරීමක හිටියේ මොකද මගේ අන්තිම ටෙස්ට් මැච් එකේදී මම ලකුණු 75 විකට් හතරක් අරගෙන මම තමයි එතන වැඩිම දායකත්වය ලබා දුන්නේ ටෙස්ට් මැච් එකේ. ඕකේ. ඉතින් එතනින් පස්සේ මට අවුරුදු දෙකක් විතර එක දිගට හම්බුන්නේ නැහැ. ඉතින් මාදිරින් අහන්න ගියෙත් නැහැ. මොකද හේතුව මට 1D T20 මම ස්ථීර ක්‍රීඩකෙක් වුණා. ඒ නිසා ඉතින් මම වැඩි ටෙස්ට් පැත්තට නැඹුරුන්නේ නැහැ. මොකද ඒ වුණාට මගේ හිතේ කොනක තිබ්බා. මොකද මම මගේ අන්තිම ඉනිම මම මෙහෙම කළා මට හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා මගේ හිතේ කොනක තිබ්බා ඉතින්. पाकिस्तान पल्ले वेगिंगे ජාතික තල හිටියා නේද 12ක් අවුරුදු 12ක් හිටිය ජාතික තලේ පළමු තරගයකට පොඩ්ඩක් යන ඉන්දියාවත් එක්ක නේද ඔව් මම 2019 2009 දෙසැම්බර් 24 තමයි මගේ පළවෙනි ඩෙබියු එක තිබ්බේ වැදගත් ලස්සන දවසක් ඔව් මොකද ඇත්ත මම කතෝලික ආගමේ පුද්ගලික වශයෙන් මම මට පල්ලියන්ඩක්වත් හම්බුන්නේ නැහැ ඉතින් මට හරිය දුකයි මොකද අපි 24 වෙනිදා මැච් එක ගහලි වෙලා හරියට රෑ මැච් එකක් තිබ්බේ ඉතින් අපේ නත්තල් සමරද්දි අපි ග්‍රවුන්ඩ් එක ඉතින් ඒ වට ඉතින් කමන්නේ නැහැ කියලා ඉතින් ඒක හොඳ දවසක් වුණා මට මොකද මගේ පළවෙනි ජාත්‍යන්තර තරඟේ මගේ ෆීල් නැද්ද වුණේ වෙලේ ඒ වෙලේ ඇත්තටම ඉතින් මේ මට එකම දෙයක් කියන්න ඕනේ මොකද මගේ පළවෙනි නායකයා සංගකාරය එයා කිව්වේ මොකද මම ඊට කලින් දවස් දෙකකට කලින් තමයි මම ලකුණු 100යි විකට් 5යි අරගෙන මගේ ප්‍රීමියර් මැච් එකක තුවා ඒක හැමම කන්ටිනියු කරන්න කිව්වා. ඉතින් ඒ නිසා ඉතින් මට මේක ක්ලබ් මැච් එකක් විදිහටම හිතන්න ඕවා ඒ ගහපු විදිහටම මෙතන ගහන්න කියලා එහෙම ෆීලිං එකක් යා දුන්නා. ඕකේ. ඒ නිසා ඉතින් මම ඇත්තටම ඒ රිද්ම් එකේම ගිහලා තමයි බෝල 14ට හරි 15ට හරි මම දැන් 31ක්ද 33ක්ද කියද ගැහුවා. ඒ එතකොට තමයි ඔය මේ පවර් ප්ලේ කතාවක් තිබ්බනේ. ඔව්. ඕස් පහේ පවර් ප්ලේ කතාව. ඉතින් ඒකට තමයි මාව ගොඩක් ඕකට මේ පාවිච්චි කරේ. ඉතින් දැන් සාමාන්‍ය තිසර දැන් ජාත්‍යන්තර තරගයක මුලින්ම බැට් කරන්න යන්න. අපි ක්ලබ් මැච් එක වගේ නෙමෙයිනේ. පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. මුලින්ම ග්ලව්ස් එක දාගෙන ග්‍රවුන්ඩ් එකට බහිද්දි දැන් සෑහගේ වත්. ඇත්තටම හැංගීම කියන්නේ කියා ගන්න බැරි සතුටක් ඇති වුණා මොකද මම මේ පොඩි කාලේ ඉඳන්ම සෑහෙන්න බලාපොරොත්තුෙන් හිටපු දෙයක් මොකද මම 1996 වර්ල්ඩ් කප් එක දිනද්දී අපේ ලංකාවේ ක්‍රීඩකයෝ එතකොට මට අවුරුදු 7යි ඉතින් මගේ එදා පටන් තමයි මේ ක්‍රිකට් ජීවිතය ඇත්තටම පටන් ගත්තේ මම කියන 96 හිතුවද මම කවදද යනවා කියලා ඔව් අනිවාර්යෙන් මගේ එක බලාපොරොත්තුවක් තිබ්බා 96 දී එතකොට සනත්යයා තමයි මේ හිටියේ හොඳම ක්‍රීඩකයා ඒ දවස්වල ඉතින් මම අම්මට කී කී ඉන්නවා මේ මං ඉස්සරින් ප්‍රෝග්‍රෑම් එකකට කිව්වා මේ මං මට සනත් අංකල් එක්ක සෙල්ලම් කරන්න ආසයි කිව්වා එතකොට ඉතින් අංකල් මං පොඩි නේද ඉතින් ඊට පස්සේ අන්තිමට ඉතින් මගේ බලාපොරොත්තුව සැබෑ වුණා 2010 T20 World Cup එකේදී සනත්යාගේ අන්තිම ටුවර් එක ඉතින් මට හරි සතුටුයි මොකද එතන ඒ යන්නේ අර මේ ඇල්ෆබට් එකේ පිළිවෙලට අපේ මේවා වැටෙන්නේ වර්ල්ඩ් කප් වල ඉතින් ST සනත්යා මගේ මේ පැත්තේ මම මේ පැත්තේ මාර සතුටක් තිබ්බේ කියලා එක් දින ජාත්‍යන්තර තරඟ ඔබ 166ක් විශාල තරඟ ප්‍රමාණයක් ඉදක්ලත් මේ අතරින් ඔබ වඩා සිද්ගත් එක් දින තරඟය මතක්
සිද්ගත් එක තමයි නිව්සීලන්ඩ් 140ක් ගහපු එක. මැච් එක බය පරාදු වුණා අපිනේ දැන් තිබ්බ. ඔව් මොකද ඇත්තටම මේ මම ටේල් එන්ඩ් එකත් එක්ක ලකුණු 200ක් විතර ගැහුවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා නැත්නම් අපි 60 67ට ඔව් අනිවාර්යයෙන්ම විශාලම නැගිලා ගෝල් පෙළ ලොකුම උත්ලා තියෙනවා. ඉතින් කොහොම කොමාරි ළඟට ආවා. ඉතින් මොකද මට ඇත්තටම හරි දුකයි. මොකද හේතුව මම මේ තරඟේ වීරයත් වුණා. මොකද මම හිතන්නේ පරාජිත කණ්ඩායමකට ක්‍රීඩකෙක් වුණේ නේද? හම්බුනේ මම හිතන්නේ හරිම සුලබ දෙයක්. ඉතින් මේ ඒකෙදි මට හරි දුකකුත් ඇති වුණා. මොකද මට ගහන්න තිබ්බ කියලා මට තාමත් හිතෙනවා. මොකද හේතුව ඒ වෙනට එහා පැත්තේ බෝලර්ස් ලෙන්ද ඒගොල්ලන්ට සෑහෙන ඇටැක් කරා එහා පැත්තේ. මේ අපේ බෝලර්ස්ලා තමයි ඉතින් බැට් කරේ. ඒගොල්ලන්ට ඉතින් අර මට කියන්න බෑ බෝල 3-4ක් ගහන්න කියලා කියන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉන්නේ ඉතින් ඇත්තටම වෙනම මානසිකත්වයකින්. ඉතින් ඒක නිසා මේ මට ඉතින් මම පුළුවන් තරම් try කරා. ඉතින් අන්තිම මොහොතේ ලකුණු 18කින්ද 20කින්ද කියලා බලනවා. ඔබේ දවගත වටිනාම හදලිපත් ඇත්තටම මගේ හීනතිපත මම මෙයා අවුට් කරන්න මොනේ මගේ ආසයි මෙයා අවුට් කරන්න ඇත්තටම මම ඒ කියන්නේ මම ක්‍රිකට් ගහන්න ගද්දී මගේ හෙන ආසාවක් තිබ්බා මම MS ධෝනිගේ යට තමයි IPL මගේ පළවෙනි එක ගැහුවේ ඉතින් මට එයාව දවා ගන්න හෙන ආසාවක් තිබ්බා එයා තමයි මගේ පළවෙනි කඩුවල ඊට අමතරව බෝල් කරපු හැටින් මේ ටිකක් අමාරුම බැට්ස්මන් ලා කවුද කියලා බැට්ස්මන් ලාගෙන් ඇත්තටම මම ඇත්තටම ආස නැත්තේ බෝල් කරන්න ෂෙවක්ට තමයි මොකද හේතුව ඒ කියන්නේ හොඳ බෝල්ටත් ගහනවා ජරා බෝල්ටත් ගහනවා ඒ කියන්නේ අපිත් කන්ෆියුස් වෙනවා එතකොට ඉතින් මම ඇත්තටම හරිම කියන්නේ හරිම අමාරුවෙන් බෝල් කරපු කෙනෙක් තමයි ෂෙවක් ලොක් කොටක් පීඩනයක් කරතේ දාපු ඕවරේම ගන්නවා මට එක ඕරයක් මගේ ඔළුවේ තියෙනවා බලමු මොකක්ද කියන්නේ උත්තරේ ඔව් මට මොකද මේ ඕස්ට්‍රේලියා වල T20 මැච් එකේ ඒකේ මාර ප්‍රෙෂර් එකක් ආවා මම දැන් මැක්ස්විල් අනිත් පැත්තේ බැට් කරන්න ඉන්නේ ඔව් එතකොට ඉතින් අන්තිම බෝලට ලකුණු 4ක් තිබ්බා ගහන්න මොකද මැක්සෙල් ඊට කලින් බෝල දෙකට මට 4-2ක් ගහලා හිටියේ එතකොට. ඉතින් එතකොට මට දුවගෙනදී මේ අලිම් ඩල් දකෝයිද මං හිතන්නේ මට මතක විදියට හිටියේ පකිස්තාන අම්පයර් කෙනෙක් හිටියේ මට අම්පයර් ළඟදී මට අනේ අම්පෝ දාන්න බෑ කියලා හිතුනේ ඒ වෙලාව දුවගෙනදී. ඒ කකුල් දෙකත් වේවුලෝ නෑ ඊට ඔක්කොම බලන් ඉඳී මේ බෝලෙන්නේ. මහල මොකද්ද කිව්වේ ළඟට ඇවිල්ලා මං දැක්ක මහල මොකද කියනවා අර. ඔව් ඒ කට්ටියක් හිටියේ එතකොට මහල නැතිවෙසි ඒ කට්ටියම එකතු වෙලා කිව්වේ මොකද්ද කරන්න පුළුවන් කියලා. මං කිව්වා ඉතින් මට කන්ෆිඩන්ස් තියෙන මං ඉස්සරින්දම දාපු වීඩියෝ කරක කියලා ඒවල එහෙනම් කමක් නැහැ දාන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කල්පනා කරා මෙහෙම දැන් එයා දැනගෙන හිටියා වීඩියෝ කරේ දායි කියලා. එතකොට මම ඉතින් රිස්ක් එකක් අරගෙන මම බ්ලෆ් කරා වීඩියෝ කරේ දාන්නත් මම තර්ඩ් මෑන් මේ පොයින්ට් එක ඔක්කොම උඩට ගත්තා. එතකොට එයාගේ මයින්ඩ් එක ගියේ ලෙග් සයිඩ් එකට. එතකොට මේ පැත්ත ඔක්කොම ඉතින් මම රිස්ක් එකක් අරගෙන වීඩියෝ කරේම දැන් මම එයා හිතුවෙත් නැහැ ඒක දායි කියලා. මොකද ෆීල්ඩ් එක ගත්තම සාමාන්‍ය දෙන්න දාන්නේ නැහැ. ඒක එතනදී සාර්ථක වුණා. T20 කරලුත් විශාල 52ක් තියෙනවා. කාගේ කරුණද වැඩි අපටින්න ඔබට තත්ත්වය. එතන නම් ඉතින් හරි ගොඩක් අය ඉතින් 51 ඇතුළතදී මම හිතන්නේ ගොඩක් ඉන්ටර්නැෂනල් ප්ලේස් ලා ඉන්නවා. ඉතින් එතනදී මොකද මම මුලින්ම ඔළුවේ තියාගත්ත මගේ ODI පළවෙනි එක තමයි. මොකද මගේ හිතේ හිටපු වීරයෙක් තමයි MS ධෝනි කියන්නේ. ඉතින් ඒ නිසා යාව ගත්තා මට ගොඩක් ඒක මතකේ තියෙනවා. T20 වල එහෙම මතකේ කියලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය වරන් තියෙනවා. T20 තරගවල ඔබ මේ පන්දිවද්දි කාටද අමාරුම බෝල් කරන්නේ? ඇත්තටම AB de Villiers තමයි මං හිතන්නේ මං යවපු අමාරුම බැට්ස්මන් T20 වල. මොකද එයා ඇවිල්ලා එයාට දැන් 360 කියලා කියන්නේ වටේටම ගහනවා. වයිඩ් ජෝකරයක් දැම්මත් ඒ පැත්තට ස්කූප් කරනවා. ඉතින් හරිම අමාරු ගෙඩකෙත් තමයි එයා. දැන් ඔබ පන්දර පහර දෙද්දි තිස්සර දැන් ඔබ තුන්විදව ක්‍රීඩකෙක් නේ. ඉතින් T20 තරඟ හොරවා වන් ඩේ මැචස් වේවා. දැන් කාටද ඔබ බැට් කරන්නේ? මේ අමාරු බෝල් කරන්නේ. ඔබ බැට් කරද්දී අමාරු පන්දු යවන්න කවුද? මම ඇත්තටම මේ අමාරුවෙන් බැට් කරේ මිචෙල් ජොන්සන්ට තමයි. ඔස්ට්‍රේලියාවේ. ඔස්ට්‍රේලියාවේ. මොකද එයාගේ ඒ දවස්වල එයා 150 152 එහෙම ලොකු ස්පීඩ් එක දාපු කෙනෙක්. ඒ අතරින් එයාගේ පොඩ ස්කෝර් එන්නේ අත. ඒකෝට ඉතින් හරිම අමාරුයි ඒ ස්පීඩ් එක ගන්න. 150 පන්නලා ඒ ස්පීඩ් එකට ස්කෝර් දා මේ දානවා කියන්නේ ටිකක් අමාරුයි. එයාට තමයි මම ටිකක් අමාරුවෙන් බැට් කරේ. රයිට් ඉතින් අපි තිසරත් එක තමයි කතා බහ කරගෙන ඉන්නේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. දැන් තිසර කියන්නේ තම අවුරුදු 32යි. ඉතින් ප්‍රේක්ෂකයන් හැමෝම කීපද තමයි ඇයි මේ තිසර මෙච්චර ඉක්මනට අපේ රටේ ක්‍රිකට් වලින් සමුගන්නේ ජාත්‍යන්තර තරඟ වලින් සමුගන්නේ ඇයි කියලා. මේ ප්‍රශ්නේ අපි තිසර අයින් වුණාට පස්සේ ඉස්සෙල්ලාම අපි තමයි අහන්නේ ඇයි තිසර ඉක්මනට අයින් වුණේ අවුරුදු 32යි නැතා. ඔව් ඉතින් මට හිතුණා මම අවුරුදු 12ක් ඉතින් ලංකාවට මම සේවය කරා.
ඉතින් මෙහෙමයි අපි එලෝනට වැඩිය දීලා යන එක හොඳයි කියලා හිතුණා මට. මොකද තව ටික කාලයක් ඇද්දි එතකොට එලෙව්වොත් හරි නෑ නේද? ඊට වැඩිය හොඳයි කියන්නේ මෙහෙමයි ඉතින් හරි නෑ හරි නෑ හරි නෑ කිය කී ඉවරලා අපිව කණ්ඩායමෙන් එළියට දැම්මොත් එමේ එක අපිටත් හොඳ නෑ. ඉතින් හොඳයි නම්බු පිටින් යනවා කියලා මම දීලා ගියා. ඒ කියන්නේ ඔයාව එලවනවා වගේ පසුබිමක් තිබ්බද නිර්මාණය වෙලා? නෑ ඇත්තටම එහෙම එකක් තිබ්බේ නෑ. මට ඉතින් ආරංචියක් ආවා මට අපේ සීනියර් ප්ලේස් ලා ටිකක් අපිව මේ කාලයකට රෙස්ට් එකක් දීලා ජූනියර් ප්ලේස් ලා ටිකක් දාලා ගහනවා කියලා. ඉතින් මං හිතුවා ඉතින් මේ රෙස්ට් එකක් දෙන කාලේ ඉතින් මට අයින් වෙලාම රෙස්ට් එකක් ගන්න හොඳයි කියලා මං ඉතින් අයින් වුණා. කියනවා අයින් වෙන කලින් තේරුම් සම්පූර්ණයෙන් කතා කරන්නේ නැත්නම් මේ සම්බන්ධ. නෑ මට ඇත්තටම මේ ප්‍රධාන පුහුණුකරු කතා කරලා විස්තරය ඔක්කොම කිව්වා. විද්‍යාත. ඔව් එතකොට මං ඉතින් එතකොට ඉතින් මං වෙන කාත් එක්කවත් කතා කරන්න ගියේ නැහැ. එතකොට මොකද එයාට මැසේජ් එක ගිහිල්ලා ඉවරයිනේ. වෙනදී එයාට ගිහිල්ලා ඉවරයි මැසේජ් එක. ඉතින් එතකොට එයා අපිට කතා කරලා කිව්වම ඒක අනිසිනිය ප්ලේස් වලට තියා ඒක මේ ඉන්ෆෝම් කරලා තිබ්බා. ඉතින් මට ඇත්තටම එහෙම මම ලොකුවට ඉතින් මට දුකක් හිතුනේත් නෑ. මොකද මම හැබැයි මම හිතනවා තිසර කියන්නේ සමගත් අනිවාර්යම කලකිරීමක් නෑ කලකිරීමක් එහෙම තිබ්බේ නෑ. මොකද හේතුව මම හරි සතුටින් අයින් වුණා. මොකද මම තවත් ක්‍රීඩකයෙක්ට තැන දීලා යන්නේ. මොකද මේ අවුරුදු 12ක් මම කොහොම හරි රට සේවය කරානේ. ඉතින් මාව මට මං වෙනුවෙන් තව තරුණ ක්‍රීඩකයෙක්ට තැන දීලා යන්නේ ගැන මම කවදාවත් දුක හිතුන්නේ නැහැ. මම කියන්නේ දැන් ඔබ ක්‍රීඩක හැකියාව තියෙද්දි තම අවුරුදු 32යි අවුරුදු 35 30 ගණන් ඉන්න පුළුවන් චාරියන්ද පිටි. ඉතින් එහෙම තියෙද්දි යනවා කියන එක පුදුම සාගත තීරණයක්. ඔව් ඒතෝ ඒක තමයි මං කියුවා මට අර ප්‍රධාන පුහුණුකරු කලකිරීමක් තියෙන ටෝන්. නෑ ප්‍රධාන පුහුණුකරු කිව්වට පස්සේ අපිව ඉදිරියට මේ කන්සිඩර් කරන්නේ නැහැ කියලා. එතකොට ඉතින් මම ඉතින් ටග් ගාලා ගත්ත තීරණයක් තමයි. මොකද එතකොටත් මට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින් කතා කරගෙන හිටියා ඔය අවේලබල්ද කීකේ මගෙන් අහනවා ඉතින්. එතකොට ඉතින් මම මෙතනින් රිටයර්මන්ට් එක දීපු ගාම මම කොන්ට්‍රැක්ට් හතරක් එක දිගට සයින් කරා මාස හතරකට. ඉදිරියටත් තව කොන්ට්‍රැක්ට්ස් වගේක් තියෙනවා. දැන් PSL එකයි West Indies Caribbean Premier League එක ගිහිල්ලා ආවා. දැන් ඉස්සරහ T10 එකෙන් පටන් ගත්තාම ඉතින් තව මාස හතරක් එක දිගට ගහනවා. තේන්සෙලින් මට ඒ ෆ්‍රැන්චයිස් වලින් ආරාධනා කරපු හින්දා ඉතින් මම මොකද මාව මෙතන කන්සිඩර් කරන්නේ නැත්තම් මම එක තැනකට වෙලා ඉන්නවටදී මොකද මට අවුරුදු 32 හින්දා මට තව අවුරුදු 2 3ක් ගහන්න පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට මම හිතනවා ඉතින් මට තව අවුරුදු 2 3ක් ගහන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ගේ ඉල්ලුම තියෙන හින්දා මම ඉතින් රිටයර්මන්ට් එක දීලා තව තරුණ ක්‍රීඩකයෙක්ට ලංකාව දුන්නා. ඒ කියන්නේ දුකක් නැද්ද තමන්ගේ රට වෙනුවෙන් ගහන්න හම්බෙන්නේ නැහැ කියන ප්‍රේක්ෂකින් වශයෙන් අපේ දුක තියෙනවා නේ. වාටේ දුක දැනෙන්නේ නැත්තම් පුදුමයි. නෑ ඇත්තටම ඉතින් දුකයි ඕනම වෙලෙට දුකයි. මොකද මම ඇත්තටම හරි ආසයෙන් හිටපු දෙයක් තමයි අපේ ලංකාවේ ක්‍රවුඩ් එක ඉන්න තැනක අයින් වෙලා යන්නේ. ඉතින් අපිට ඒක මේ කරන්න හම්බුන්නේ නෑ. ඒක සමගන්නේ මේ තරගක් ක්‍රීඩා කරන්න තිබ්බා කියලා මම හිතනවා. ඉතින් නෑ මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපිට ලංකාවේ මැචස් තිබ්බෙත් නෑ. එතකොට ඊට අමතරව ජනතාවට බලන්න දුන්නේත් නෑ. ඉතින් ඒක නිසා ඉතින් මම හිතුවා ඉතින් මෙහෙම අනේකත් ඉතින් හොඳයි කියලා හිතුණා ඊට පස්සේ. දැන් ඔබේ ජේස්ටෝ කෙනෙක් ඉන්නවා මැතිව්ස්, දිමුත්, චන්දේ, සුරංග ජේස්ටෝ කෙනෙක් කිහිප පොලක්ම දැන් කණ්ඩායමෙන් තාවකාලිකව අයින් කරානේ. ඒතර වා අයින් වෙන කලින් එයාලත් එක්ක කතා කරේ නැද්ද? නෑ ඇත්තට මම මේ කතා කරේ මගේ පෞලි කට්ටියත් එක්ක විතරයි. මොකද මං ගොඩක් පෞලි කට්ටිය කැමති උනාද සමගන්න? නෑ ඇත්තට මේගොල්ලොත් කිව්වා මොකද දැන් ඔයාගේ ඉදිරි බලාපොරොත්තු කියලා. ඒතකොට ඉතින් අර මට ඇත්තරම ඉතින් ඉදිරි බලාපොරොත්තු කියන්නේ මං තාම තෘතිය ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඉතින් ඒ නිසා ඉතින් මට ගොඩක් දේවල් ගොඩක් තැන් වලින් ආරාධනා තිබ්බ නිසා ඉතින් මම කිව්වා මට මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා පෞලි කට්ටියට. ඒකට ඒගොල්ලෝ කිව්වා එහෙනම් හරි එහෙනම් ඔයා ගන්න තීරණයක් ගන්න කියලා. ඒගොල්ලෝ ඔක්කොම මගේ තීරණයට කැමති වුණා. හැබැයි මට හිතේ දුකක් තිබ්බ මොකද මට තව අවුරුද්දක් දෙකක් ක්‍රිකට් ගහන්න තිබ්බා කියලා. ඒ කාලේ තිසර මේ සෝෂල් මීඩියා වල ගොඩක් කීපු කාරණාවක් තමයි තිසර අයින් වෙන්න හේතුවක් වෙන්නේ නැත්තේ ඔයාට T20 කැප්ටන්කම නැති වෙන්නේ නැතු නිසා කියලා. ඇත්තද? නෑ මොකද මට එහෙම මම සාමාන්‍යයෙන් එහෙම මේ බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මට දෙයක් ලැබුණොත් මම ඒක 100%ක් දීලා කරනවා. මොකද මට අපේ උතර T20 නායකත්වයේ කවුරුන් නැති වෙලේ තමයි අපේ ඔය මගේ ජෙෆ්නා ටීම් එකත් මම දින්නේ වෙන්නේ. ඒ කියන්නේ එතකොට නැෂනල් ටීම් එක T20 නායකත්වයක් තිබ්බේ නෑ ඒ කාලෙදි.
ඉතින් එතකොට මේ එහෙම මම බලාපොරොත්තු හිරේ නැහැ මොකද දැන් මට මේ පාරක් දැන් ජැෆ්නා ටීමෙන් කැප්ටන් එක දීලා තිනවා හැබැයි බලාපොරොත්තු නැහැ ඉතින් ඒගොල්ලෝ මගෙන් දෙයක් දැකපු නිසා වෙනදී මට ඒ ලීඩර්ෂිප් එක දීලා තින්නේ හැබැයි උඹ ටික කාලයක් ඔබ ජාතික කන්න මේ නායකත්වය දරුව තිසරේ මොකදුනේ ඒතර කැප්ටන් කමෙන් ආව අයින් කරාද නැත්නම් මොකද ඔව් ඉතින් ඇත්තටම මට දැනුම් දුන්නා ඊළඟ කියන්නේ ටුවර්ස් 3කට පස්සේ ඊළඟ ටුවර් එකේ ඉඳන් ඔයා ප්ලේ කෙනෙක් විදිහට ගහන්න කියලා එවලු මට ඉතින් හේතුවක් කියන්න බෑ මොකද හේතුව මේ සමහරලාට මන් දන්නේ ඇත්තටම හේතුවක් කියන්න තේරෙන්නේ මොකද මට කතා කරලා කිව්වෝ ඔයා ඊළඟ ටුවර් එකෙන් දැන් ඇස් අ ප්ලේයර් සෙල්ලම් කරන්න කියලා ඉතින් මං කිව්වා ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මොකද මම එහෙම බලාපොරොත්තු වෙන ක්‍රීඩකෙක් නෙමෙයි නායකත්වය කියන එක මොකද මං නායකත්වය දෙන්න ඕන තැනදී මං දීලා තිනවා ඒ නිසා මේ මට එහෙම ලොකු ආසාවක් තිබෙද්ද නෑ ඒකෙම රැඳිලා ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඉතින් කොහොමද මම ෆ්‍රැන්චයිස් වල තාම කැප්ටන් කරන දැන් T10 එකේ දෙපාරක් කරා. ඉතින් ඒ නිසා ඉතින් මට එහෙම ලොකු දුකක් ඇති වුනේත් නෑ. කියන්නේ අනිවාර්යම තිස්සර සමගත්තේ T20 නායකත්වයේ නැති නිසා නෙමෙයි. නෑ ඉතින් මම T එහෙම දුන්නේ නැති වුණත් මේ මම ඊට ඉස්සරහට සෙල්ලම් කරා දිගටම ඊට පස්සේ මේ මම ඇත්තටම අයින් වුණේ ඉතින් මට මෙතන ප්‍රධාන පුහුණුකරුවෝ මට කිව්වා මෙහෙම එහෙමයි කියලා ගල්ලා ඉතින් එතනින් පස්සේ ඉතින් මම තවත් ඉතින් ගෙදරට වෙලා ඉන්නවට වඩා හොඳයි කියලා හිතුණා ඉතින් මම තව ක්‍රීඩකෙට එහෙමම තැන දීලා ඉවරලා ගෙදරට වෙලා ඉන්නේ දැන් ඉන්නතුරු දසුන් ශානක තමයි T20 නායකත්වය ගන්න දැන් මොකද හිතෙන්නේ ආයි ඔව් ඇත්තටම දසුන් හොඳට කරගෙන යනවා දැන් ටීම් එකත් හොඳට ස්ටේබල් වෙලා තිනවා කියලා පේනවා බලද්දී දැන් ඊයේ මැච් එකත් මම බැලුවා හරි ආසයි ඉඳගෙන මෙතන ඉඳගෙන බැලුවා ඉතින් හරි ආසයි කාණ්ඩායමක් මොකද රටට සෙල්ලම් කරපු වෙලෙක විදිහට කවදාකවත් පරදිනවට කැමති නෑ ඉතින් දිනුනටම තමයි ආසෙ ඉතින් ඒක නිසා මේ මම ගොඩාක් සතුටින් බැලුවා ඊයේ මැච් එකත් ඉතින් කියන්න ආසයි මොකද අපේ ප්ලේයර්ස්ලා හොඳ එකමුතුවකින් ඒ කියන්නේ එක්කෙනෙක් යද්දි එක්කෙනෙක් කොමාරි කරලා එලිලා ගහන තත්යකටම ඇවිල්ලා තිනවා ඒ නිසා දැන් ඔයා හිටපු පොසිෂන් එකේ ගොඩක් වෙලාවට චාමික් පනාරම ප්ලේ කරනවා හිතනවාද ඔයාගේ රෝල් එක කරන්න හොඳ රිප්ලේස්මන්ට් එකක් කියලා චාමික් මං හිතන්නේ දැන්ට ගහන්නේ දසුන් චානක ඔව් දසුන් නම්බර 7 ගහන්නේ ඔය එතකොට ඉතින් මං ගැහුවේ T20 වල නම්බර 6 7 ඒ නිසා ඉතින් දසුන් මං හිතනවා ඒ රෝල් එක හොඳට කරනවා කියලා හැබැයි චාමිකර තාම ගහන්නේ නම්බර 8 8 ඔව් ඉතින් පල්ලෑන් ගහන්නේ ඉතින් යාටත් ඉතින් අවස්ථාව දිනා ඉදිරියට එන්නේ ඉතින් දසුන් එකක් උඩට ගියොත් එයා ඔටෝමැටිකලි උඩට එනවා ඉතින් මොකද ඔබ හිතන්නේ දැන් ඔබ කරපු රෝල් එක තමයි දසුන් වේවා චාමික වේවා ලහිරු මදුසංක මේ ක්‍රීඩකින් තමයි අනාගතයේ තිස්සර පෙරවා කියන භූමිකාවට පණ දෙන්න වෙන්නේ මොකද මේ තුන්දෙනා ගැන ඔව් තුන්දෙනාම හොඳ يعني ටැලන්ටඩ් ක්‍රීඩකයෝ තුන්දෙනේ මොකද සමහරලාට ඉතින් මම හිතනවා මං අයින් වෙච්ච ඉඳලා ඉතින් ඒගොල්ලන්ට දැන් chance එක හම්බුණා කියලා වෙල නැත්නම් ඉතින් මම හිටියොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් T20 වලදී ෆස්ට් පැරේඩ් දුන්නේ මට මොකද මම මේ එක්ස්පීරියන්ස් එකයි ඒ ටික හින්දා ඉතින් මං අයින් වුණාම අවුරුදු 12ක් කොහමද කියලා ගැහුවා නේද ඒ නිසා මේ වර්ල්ඩ් කප් හතකුත් ගහලා තිනවා ඉතින් මට ඇත්තටම මම බලාපොරොත්තු වෙච්ච දේවල් මම රටට කරලත් තිනවා මට බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබිලත් තිනවා ඉතින් තවත් කල් මම මෙතන ඉන්නවට ඇදී මට හිතුණා තව ක්‍රීඩකෙට දීලා මම මගේ පාඩු ඉන්නේ හොඳයි කියලා තිසර ඔබ ඉන්න පාලේ කණ්ඩායම තුල ප්‍රශ්න තිබ්බද කියන්නේ කිසියම් පිල් බෙදීමක් ඇතුළත් තිබ්බද නැත්නම් මොකක්ද ප්‍රශ්නේ තිබ්බද ඒ කියන්නේ මං එනම කාලෙද ඔබ නෑ ඔබ සීනියර් ප්ලේ කෙනෙක් ඉන්න කාලේ අන්තිම කාලේ මෙහෙමයි ඉතින් ඒක අපිට මේ එහෙම කියන්න බෑ මොකද අපි ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ගියා දවසේ එක්කෙනා වගේ ඉන්නවා ඒක අපිට ඩ්‍රෙසින් රූම් එකේද ග්‍රවුන්ඩ් එකේද ඩ්‍රෙසින් රූම් එකේ වුණත් අපි මෙහෙමයි මන්නම් මගේ පාඩු හිටපු ග්‍රේඩ් එකේ ඇත්තටම ඉතින් මං කාගේවත් පිලකට ගිහිල්ලත් නෑ එතකොට මං කිව්වොත් එම මේ ක්‍රීඩකයත් එක්ක මං කතා කරන්නේ නැහැ මේ ක්‍රීඩකයත් එක්ක මං කතා කරන්නේ නැහැ කියලා නෑ මං එහෙම ඉඳලා නෑ මම කතා කරන වෙලාවට මං කතා කරනවා එයා කතා කරන වෙලාවට මං ඒත් කතා කරනවා ඉතින් ඒක නිසා මේ එහෙම පිල් බෙදිලා නම් ඉඳලා නෑ ඇත්තටම මොකද අපිට රටට සෙල්ලම් කරද්දී අපිට එහෙම පිලක් බෙදුනොත් එහෙම හරි අමාරුයි ජයග්‍රහණය කරන්න ඔක්කොම එක පවුලක් වෙනවා ඔක්කොම මොකද මේ ටීම් වර්ක් එකක් කියන්නේ 1 team 1 nation කියන්නේ ඇත්තටම ඉතින් අපි මේ ඇත්තටම මට මේ දේවල් ලැබිලා තින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා ඒ නිසා මම ඒ සෑහෙන්න මම මේ සතුටු වෙනවා මම ලංකාවේ ක්‍රීඩකෙක් විදිහට මගේ රට නියෝජනය කරපු ගමන්
දැන් ඔබ නායකත්ව දරපු කාල ටිකත් හරි දරන දඩු తీරන ගත්ත කියලා ඇතැම් අය අපි දැක්ක මේ සෝෂල් මීඩියා වල තිබ්බා මේ ක්‍රීඩකින් එක ඔබ දැඩි 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 කටයුතු කළා කියලා එහෙම කෙනෙක්ද නැත්නම් සෝදශීලී කෙනෙක්ද තමයි එහෙම කරන්න ඕනේද කැප්ටන් විදියට මම හිතනවා එහෙමත් ඉන්න ඕනේ කියලා නැත්නම් කැප්ටන් විදියට නේද නැත්නම් මං සමහර මං ඇත්තටම මම ගොඩක් දේවල් එහෙම ඒවා අරන් තියෙනවා එහෙම තීරණ අරන් තියෙනවා මොකද හේතු වෙවිලා දැන් අපි පහුගිය කාලේ බැලුවොත් එම අපේ ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා හැබැයි වුණාට මම ඒ වගේ මට මං කරන කාලෙත් මං කැප්ටන් කරන කාලේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙගෙන ආවා හැබැයි වුණාට මම ඉතින් ඒකට කෙලින් වැඩ කරා සමහරට ඒ හින්දාම දන්නේ නැහැ මාව නායකත්වයෙන් එළියට ගියේ සමහර කට්ටිය ඉතින් කැමති නෑ එහෙම ඉන්නවට හැබැයි මට ඉතින් මට සතුටුයි මම මොකද මං ඒ දේවල් ඒ කාලේ කරපු හින්දා මං කැප්ටන් කරපු කාලේ කිසිම ඩිසිප්ලින් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ කියේ මම ඊළඟ කතා කරන්න දී කාරණාව සම්බන්ධයෙන් තිස්සර දැන් විනය සම්බන්ධයෙන් ගොඩක් අය කතා බහ කළා පහුගිය කාලේ ගොඩාක් චෝදනා තිබා මේ ශ්‍රී ලංකා ක්‍රිකේට් ඔබත් සීනියර් ප්ලේ කෙනෙක් මොකද හිතන්නේ මේ ගැන ඔව් ඇත්තටම ඉතින් විනය කියන එක නම් රට නියෝජනය කරන ක්‍රීඩකෙක් වශයෙන් ක්‍රිකට් විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩාවක විනය කියන එක තියෙන මොකද අපේ රටේ කීර්ති නාමය තමයි කොහෙත් ඉතින් එතකොට සෞතු වෙන්නේ ඒක නිසා මේ ඇත්තටම මම නම් හිතනවා ක්‍රීඩකෙක් වශයෙන් දැන් මම අවුරුදු 12ක් ගැහුවා මමත් ඉඳලා තිනවා එක එක කිසිම ප්‍රශ්නයක් කියලා නැද්ද සිසර විනය සම්බන්ධ නෑ ඇතර මට නම් මං අවුරුදු 12ක් ගැහුවා මේ මට නම් අඩුම තරමේ මේ මේන් කියලා ඔක්ක විනය පරීක්ෂණයක් තියලා නෑ මොකද ඇත්තටම අපි හරි බයෙන් ක්‍රිකට් ගැහුවේ මොකද හේතුව නම කැත වෙනකොට මං නම් හරිම ඒ කියන්නේ අකමැති උද්ගලෙක් මොකද ඒක නිසා නම සවුත් වෙනවට සහ රටේ කීර්ති නාමය කොයි හැරි ගියොත් එම ශ්‍රී ලංකාවේ තිසර පෙරලා කියලානේ යන්නේ ඕනම තැනක වර්ල්ඩ් කප් එක හෝ ඕනම ටුවර් එකක ගියොත් එම අපිට අපේ නම යන්නේ ඉස්සරහට ශ්‍රී ලංකා කියලා ඒ නිසා ඉතින් අපි ඇත්තටම ඒ බයත් එක්කම ඒ බය තියෙන්න ඕනේ නැත්තම් අපිට ඩිසිප්ලින් හදාගන්න බෑ මොකද ඒ බය තිබ්බ හින්දා තමයි අපි ඇත්තටම අවුරුදු 12ක් ක්‍රිකට් ගහලා තිරින් නමර කිසිම කැලලක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ ඒ කියන්නේ දැන් තිසර ඔයාලා එලියට යන්නේ නැද්ද ටුවර්ස් නිසා ඇත්තටම අපි යනවා ඒ කියන්නේ යනවා කියන්නේ රූල්ස් ඇතුලේ අපි වැඩ කරේ ඉතින් හැමදෙස්සෙම අපිට යන්න ගියොත් අපිට කර්ෆියු ටයිම් එකක් තිබ්බා මැච් දවස්වල 10 එතකොට ෆ්‍රී දවස්වල 11 ඉතින් අපි ඔය හැමදෙස්සෙම විනාඩි 15ක් 20ක් කලින් හැමදෙස්සෙම හොටෙල් එකේ ඇතුලේ ඉන්නවා ඉතින් ඊට අමතරව හැබැයි ඒ දවස්වල අපිට ඇංගිලෙන් එන එන කියන්න හිටියෙත් නෑ මැනේජර්ස්ලට ඇත්තටම අපි හොඳට හිටියා මොකද පොඩි අපි පොඩි කාලේ මම 2009 යද්දි අපි කණ්ඩ යන්නේ ඔක්කොම එතකොට ඉතින් ඇන්ජලෝ අජන්ත අපි සෙට් එක ඔක්කොම කණ්ඩ යන එළියට හැබැයි මට කොච්චර අපි හොඳට පර්ෆෝම් කරපු කාලේ වුණා තග්ගල දුවගෙන එනවා අම්බෝ මෙන්න කර්ෆියු ටයිම් එක ෆයින් ගහනවා නැත්තම් ඉවරයි මැච් පේමන්ට් එකකින් දෙන්නේ අපිට ඒ දවස්වල හෙන්න පනිෂ්මන්ට් තිබ්බා ඩොලර් 50ක් ගහනවා වෙලා පරක් වුණොත් එහෙම ඒ කියන්නේ ඒ දවස්වල ඩොලර් 50ක් කියන්නේ සෑහෙන ගාන එතකොට ඊට අමතරව මොකක් හරි විනය විරෝධී වැඩක් කරොත් එහෙම මැච් පේමන්ට් එකක් හරි කපන සයිස් එකක් තිබ්බා ඉතින් අපි ඒවට බය වෙලා හරි අපි හැබැයි හරියට ඩිසිප්ලින් පැත්ත මේන්ටේන් කරගෙන ගියා දැන් තිසර මේ අලුතින් මම දැන් මීට කලින් මේක තිබ්බා ෆිට්නස් ටෙස්ට් එකක් තියෙනවා දැන් ෆිට්නස් නැත්තම් බෑ කියලා දැන් සමහරක් අය කියලා තිබ්බා තිසර ටීම් එකේ එලීට යන්නත් ඇත්තේ ෆිට්නස් නැතිවද කියලා එහෙම ප්‍රශ්නයක් තිබ්බද ඉතින් මම අවුරුදු 12ක් ගියව එක දවසක් අ ෆේල් වෙලා නැහැ නේද අලුතින් හඳුනලා දුන්න ෆිට්නස් ටෙස්ට් එක අලුතින් හඳුනලා දුන්න එකටත් මම කරලා දෙනවා 2 කිලෝමීටර් එකක් පාස් වෙලා දිනවා ස්කින් ෆෝල්ස් පාස් වෙලා දිනවා මට තාමත් දුවන්න පුළුවන් හැබැයි මේ මම අවුරුදු 12ක් ගියව ඉතින් අවුරුදු 12 කියන්නේ දැන් මේ අවුරුද්දේ මැයි තුන තමයි මේ අයින් වුණේ මම. එතකොට ඊට කලින් වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක තිබ්බා. ඊට කලින් ටුවර් එක වෙස්ට් ඉන්ඩීස්. ඒ දිගටම ඔක්කොම 2 කිලෝමීටර් එක තිබ්බා. එහෙම ෆේල් වුණා නම් එහෙම මට යන්න හම්බ වෙන්නේ නැහැ ටුවර්ස්. දැන් ඒ ෆිට්නස් ටෙස්ට් එක ගැන මොකද හිතන්නේ? ඒක හොඳයිද? අපේ එක වෙනස් වෙන්න ඕනේද? ඒ නෑ මෙහෙම ෆිට්නස් කියන එක තියෙන්න ඕනේ ඇත්තටම. ඉතින් ඊට අමතරව ෆිට්නස් වලට අමතරව මේ ක්‍රිකට් ෆිට්නස් කියන්නේ තව එකක්. මොකද අපිට ඕනනම් ෆිට්නස් මේතරක් බලනවා නම් එහෙම ටොරෙන්ටන් එක ළඟට ගියොත් එහෙම ඕනනම් ෆිට්නස් විතරක් යන ප්ලේස් ලා ටික ගෙනියන්න පුළුවන්. මොකද එතන ඉන්නේ දුවන කට්ටිය විතරයි. එහෙම වුණොත් එහෙම ඉතින් අපිට ලකුණු මේ 250 300 නම් ගහන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙයි ක්‍රිකට් ෆිට්නස් කියන්නේ වෙන එකක්. ඒ කියන්නේ බැට් කරද්දී දුවලා රන්ස් ගන්න එක. ඒතර බෝල් කරද්දී ඕවර්ස් 10 දාන එක, ටෙස්ට් මැච් එකේ ඕවර්ස් 20 25 දාන එක. ඒක වෙන ෆිට්නස් එක. මොකද එහෙම බැලුවොත් එහෙම අපේ
පෞගේ කාලවල 1996 ඉඳන් බැලුවොත් එහෙම අනිවාර්යයෙන් කොච්චර ක්‍රීඩකෙ ඉන්නවද එහෙනම් ෆිට්නස් කරන්න බෑ එහෙනම් ඉතින් ෆිට්නස් කරෝ ෆිට්නස් ටෙස්ට් එකත් තිබුණා ෆේල් හැබැයි මම එහෙනම් ඉතින් 96 වර්ල්ඩ් කප් එකකුත් නැහැ මේ හොඳ ලෙජන්ඩ්ස්ලා ටිකක් නැති වෙනවා මං හිතනවා ක්‍රිකට් ෆිට්නස් කියන එක වෙනස් ඔය තව ෆිට්නස් කියන එක වෙන වර්ගයක් ඒකට ක්‍රිකට් ෆිට්නස් සහ සමග අර ෆිට්නස් එකක් තියෙනවා හොඳයි දැන් තිසරවා අපි LPL බැලුවොත් එහෙම මේ පළමු වසරේ LPL ශූරතා දිනකට ඔබේ නායකත්වය කණ්ඩායම ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හැබැයි දැන් ජෙෆ්නා කින් බවට පත් වෙලා තියෙනවා මේ LPL සීසන් 2 වෙනවා දැන් ඔබ මේ පාරත් කැප්ටන් ඉදිරි ඉන්නවනේ ඔව් මේ පාරත් ඒගොල්ලෝ ඇනවුන්ස් කරා මම කැප්ටන් කියලා දැන් මොකද ඉතින් LPL කියන්නේ LPL එක ඇත්තටම මම හිතනවා හොඳ එකක් කියලා මොකද මේ ඇත්තටම දැන් අපි බැලුවොත් එහෙම IPL එක බැලුවොත් එහෙම ඒ ඉන්දියන් ක්‍රීඩකයෝ තනිකරම මේ එච්චර ස්ටේබල් වෙලා තියෙනවා IPL එකින් තමයි මොකද අපිත් 2012 SLPL කියලා එකක් කරා එතකොට ඒක පටන් ගත්තාම ඒ අවුරුද්දේ අපි බැලුවොත් එහෙම 2012 ෆයිනල් එකට ආවා 2011 එතකොට අපි කොහොමත් වර්ල්ඩ් කප් ෆයිනල් එකේ හිටියා 2012 ඔය LPL එකෙන් පස්සේ තමයි මේ මේ SLPL එකෙන් පස්සේ තමයි අපි 2012 T20 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් ලා හැබැයි ඒ මොමන්ටම් එකකින් ආපු හින්දා තමයි අපි 2014 වර්ල්ඩ් කප් එක දින්නේ. හැබැයි 2012න් පස්සේ 2000 දැන් ගිය 20 වෙනකම් මුළුම තිබෙන. මං හිතන ඒ අවුරුදු වටත් තිබ්බනම් එහෙම අද අයිත් අපි නම්බර් 1ම තමයි ඉතින්. T20 වල. දැන් ඔබ LPL තරගාවලියේදී ගිය වසරේදී ඔබ මම හිතන්නේ මේක මාධ්‍යවලත් සම්පූර්ණ තේමාකසල තිබ්බ පත්‍රිකේ තිබ්බ. මහේෂ් තීක්ෂණ දැන් අපි හැමෝම කතා කරන මේ දවස්වල වර්ල්ඩ් කප් එකේ ගම්බර පර්ෆෝම් කරන මහේෂ් දැන් එයාව මේ හඳුනලා දුන්නේ එයා يعني LPL පළමු ඩ්‍රාෆ්ට් එකේවත් මහේෂ් ඉඳලා නැහැ. නමුත් ඔබ කතා කළා මහේෂ් දැම්ම කියලා අපිට ආරංචියක් ආවා ඇත්ත දෙකක්. ඔව් ඇත්තටම මේ මහේෂ්මට හම්බුනේ net ball කෙනෙක් වශයෙන් මුලින්ම. එතකොට මොකද අපිට ඒතර ඒ දවස්වල තිබ්බා ස්පින් බෝලිං ඇකඩමි කියලා. එතකොට ඒකෙන් අපි නැෂනල් ටීම් එකේ ප්‍රැක්ටිස් කරද්දී එතනින් පන්දු යවන්න 5-6 දෙනෙක් එවනවා. මොකද අපේ ඉන්න නැෂනල් ටීම් එකේ පන්දු යවන්නන්ට එක දිගට බෝල් කරන්න බෑ. කියන්නේ එතකොට ෆිට්නස් ප්‍රශ්නයි ඉන්ජරියක් වෙන්න චාන්ස් එක වැඩි ඒ හින්දා අර ඇකඩමිස් වලින් ඒගොල්ලන්ව ගෙන්වනවා. එතකොට මහේෂ් තීක්ෂණ ඇවිල්ලා හිටියා එතන. එතකොට චුට්ටක් දැන් අර ෆොටෝස් වගේ මම දැක්කේ එතකොට චුට්ටක් චබ්බියා. ඕ ඉතින් ඒ අතරතුරේ කියන්නේ මට ටිකක් හරි මේ අමාරුවක් දැනුණා එයාට බැට් කරන්න මේ මහත කාලෙත් එයා හොඳට බෝලේ ටර්න් කරනවා අර කැරම් බෝල් එක අනම්මන එමෙ දාන. ඉතින් මම ආවා මොකද මල්ලි කරන්න කියලා ඇල්ල. ඊට පස්සේ කිව්වා මේ අය මුකුත් නැහැ ස්කෝලෙන් අවුට් වෙලා ඉන්නේ. මේ කොහේ හරි ගහන්න තමයි ප්ලෑන් කරේ. මම ඉතින් ඇහුවා එතකොට මේ ආමියකට එන්න කැමතිද කියලා. ඊට පස්සේ ඉතින් එයා කිව්වා අනේ කමක් නැහැ මට කොහේ හරි කමක් නැහැ ගන්න දිනවා හොඳයි කියලා එහෙම කිව්වා. මොකද ඒ දවස්වල එතකොට අර ස්කෝලින් අවුට් වෙච්ච ගාමනේ. හැබැයි හරි තැනකට ආවෙ නැත්තම් නම් එයාත් අමාරු වෙටෙනවනේ. ඊට පස්සේ ඉතින් අපි ආමියකට යව මම කතා කරලා එයාව ජොයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් හොඳට එයා සෙල්ලංකර ඊට පස්සේ ෆිට්නස් හොඳට කරගෙන ඇඟ අඩු කරගෙන ඉවරලා හොඳට සෙල්ලංකර කරගෙන ආවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ LPL එකේදී අපේ එතකොට තිබ්බ ක්ලබ්ස් වලට 3 දෙනා ගන්න එවන්න තමයි තිබ්බේ. එතකොට ඒ 3 දෙනා අතරේ මහේෂ් තීක්ෂණ හිටියේ නෑ. එතකොට සීනියර් ප්ලේස් ලා ඉන්නවනේ. අනිවාර්යයෙන්. එතකොට ඉතින් මම නිකමට කතා කරා ක්‍රිකට් බෝඩ් එකේ මේ රවින් නෑට එයා තමයි එතකොට හිටපු ඩිරෙක්ටර්. එතකොට මේ LPL එකේ මං ගියා මේ මෙහෙම දෙයක් තියෙනවා. මේ පුළුවන් නම් මේ හොඳ ප්ලේ කෙනෙක් يعني මට මේ පර්සනලි වැඩක් කරගන්න නෙමෙයි මම මේ කියන්නේ මේ රටන හොඳ දෙයක් කියලා වැල්ල මං එයා කිව්වා පුළුවන් නම් ඩ්‍රාෆ්ට් එකට දාන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඉතින් එයා කිව්වා මේ එන රෙකමෙන්ඩේෂන් එකක් ගන්න කියලා. ඊට පස්සේ මම ස්පින් කෝචස්ලට කතා කරලා ඉවරලා එතකොට හිටියා සජීව වීරකෝන් හිටියා PL විජේ තුංගි හිටියා. ඒ කට්ටියටම කතා කරලා මම රෙකමෙන්ඩේෂන් එකක් අරගෙන තමයි ක්‍රිකට් බෝඩ් එකට ලෙටර්ස් එකක් මමම කතා කර කර යවුවා. ඊට පස්සේ එයාව ඩ්‍රාෆ්ට් එකට වැටුණා. වැටුණාට පස්සේ දැන් කවුරුත් දන්නේ නැහැ මෙයාව. ඉතින් මමත් ඒතරම් බයිටි කවුරු හරි කෙනෙක් දැකලා හිටියොත් මිනිහව ගණීද කියලා. හැබැයි මට ඉතින් ඒ ඩ්‍රාෆ්ට් එකේ මේ යන විදියට මෙයාව මිස් වෙනවා අපේ තැනට වෙන ගම්ම ටග් ගාලා ඉතින් එයාව මම ගත්තා ඊට පස්සේ. ඊට පස්සේ LPL එකෙත් එයාට අපි يعني ලොකු ෆෝස් එකක් දුන්නේ මොකද එතන වනිදු හිටපු හින්දා. හැබැයි එයා මැච් එකක් දෙකක් වගේ තමයි ගෑවුවේ. හැබැයි මට එයා ප්‍රැක්ටිස් වලදී හොඳ දේවල් කර කර හිටියා. මොකද එතකොට අර ෆොරින් ප්ලේස් ලත් එක්ක යාව එකතු කරෙව්වා ෂොයිබ් මලික් හිටියා. ඒ කියන්නේ හොඳ පාකිස්තාන් ප්ලේස් ලට ටිකක් හිටියා. ඒගොල්ලොත් එක්ක ඉතින් එක්ස්පීරියන්ස් ෂෙයාර් කරද්දී
මේ මං හිතන ඔයා ගොඩක් හොඳට හැදුනා කියලා එක. ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ වික්ටි දින්නේ. කියන්නේ මහේෂ් තීක්ෂණව අද අපි බොහොම ආඩම්බරේ කතා කරද්දී මහේෂ්ව හොයාගත්ත තිසරේතර බලන් ගියාමනේ. කියන්නේ ස්කූල් කාලේ මේ ආෆ්ටර් ස්කූල් ඉඳලා ඔය බෝල් කරන්නේ නැද්දි ක්ලබ් එකට එක්කන් ගිහලා ඊට පස්සේ LPL ගහන්න දීලා නැතන ලොකු අතිවර්ණමක් හදලා දීලා තියෙනවා. ඔව් මේ අවුරුද්ද අපි LPL එකේ මගේ ටීම් එකේ මෙයා රිටේන් කරාම. ඕකේ. දැන් අද මොකද වහ හිතන්නේ මහේෂ් කරනවා එදා අපාකල්ලා රෙකමෙන්ඩේෂන් අරන් දීලා මෙහෙම හොලගත්ත පොල්ලාද මේ T20 වල මේ මේ විතරක්ම අත්‍යවශ්‍ය ක්‍රීඩකෙක් බඩපත් වෙලා ඉන්න ලංකාවේ මොකද ඒකෙන් හිතේ ඇත්තටම සතුටුයි ඉතින් කාටරි කෙනෙක්ට උදව්ව කරන්න තියෙන එක තමයි තියෙන එකම සතුට තියෙන ඉතින් ඒ අතරින් යා ඒ දේෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොහොම තවත් සතුටුයි දැන් ඊට පස්සේ මහේෂ් එක කතා කරනවා ගනුදෙනු කරනවා දැන් ඕ යා මට හැමදෙස්සෙම කියන්නේ දැන් පළවෙනි මැච් එක ගහන්න ගන්නොත් මං ගහනවායි කියලා ඉවරලා මට ඒක කතා කරලා කිව්වා මං කොහොම හොඳයි දෙන chance එක උපරිම ප්‍රයෝජන ගන්න කියලා එවලා කිව්වා ඊට පස්සේ දැන් මේ දැන් ඊයේ පෙරේද ඉන්ජරියක් වුණාම දැන් අපි දැන් රිටේනින් පොලිසිය එකක් තියෙනවනේ ඉතින් මං එහව කොහමද ඔයාට ලොකු ඉන්ජරියක්ද තියෙනව නෑ ඒවත් නෑ කියලා කිව්වා ඊට පස්සේ මම අපි දැන් පෙරේද යව රිටේන් කරන්න දැම්මා ජෆ්නා ටීම් එකේ ඉතින් ඒ නිසා නෝමලිද මොකද අපේ කොහොමත් ආමි ගෲප් එකේ කොහොමත් අපි හැමදෙස්සෙම කතා වෙනවා ඒ නිසා ඒගොල්ලන්ට සුබ පතනවා හොඳට කරාම ඉතින් ඒ දේවල් කරනවා ඉතින් හොඳයි දැන් තිසර කියන්නේ මේ ලංකාවේ මම හිතන්නේ මේ ප්‍රීමියර් ලීග් අපි මොව ෆ්‍රැන්චයිස් කීප බැලුවොත් එහෙම ගොඩාක් එක්ස්පීරියන්ස් ඉන්න ප්ලේ කෙනෙක් ලසිත් මාලිංග IPL ශ්‍රී ලංකාවේ යාරත් ලොකු එක්ස්පීරියන්ස් තියෙනවා ඊට අමතරව බැලුවොත් ඔබ තමයි ඉන්නේ මම තමයි ෆ්‍රැන්චයිස් වැඩිම ගන්න. වැඩිම ගාව දෙන්නේ. දැන් ඒ ඒ එක්ස්පීරියන්ස් එක කොහමද වගේ? ඇත්තටම මේ ගොඩක් වෙලාවට ඔය මං හිතනවා සක්සස් වෙන්නත් ගොඩක්ම ලොකු හේතුවක් උනේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක තමයි කියන්නේ. කොම්පිටිෂන් එකක් තියෙනවා. ඔව් මොකද හැම රටෙන්ම ඇවිල්ලා ඉන්න හොඳම කිහිප දෙනා තමයි ඒ කියන්නේ අපි කිමුකෝ දැන් ඕස්ට්‍රේලියා ගැහුවත් ඕස්ට්‍රේලියා වල දෙන්නයි ප්‍රෝස්ලා දෙන්නයි කියන්නේ. ඒ ප්‍රෝස්ලා දෙන්නට යනවා කියන්නේ හොඳටම හොඳයි. එතකොට ඒ පිට කවුරුත්ම කියන්නේ ඒ දෙන්න විතරයි කියන්නේ. मंगा पलवीन में बिग बैश दिना ब्रिस्बन हीट इट पास मेलबर्न रेनेगेट देखा साइन करा टेकाई अन्न अंबुनी इतरे अन्न अंबुनी नेशनल ड्यूटी दिब थिंग एम बलदी मार तीवन तरंग आगता फ्रांचाइज क्रिकेट मुकोद इतनी इन इकोल हाँ हतर दिन अभी फैट के समर्थन दिना समर्थन हतर थिंग एक මොකද ලංකාවේ අපි ගහුවොත් එමේ 11 දිනාටනේ අපි ෆයිට් කරනවා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකේ ගොඩක් තැන් වල 4 දිනක් ගහනවා ගොඩක් තැන් වල ඉංග්‍රීසි දෙන්නයි ගහන්නේ ඕස්ට්‍රේලියා දෙන්නයි ගහන්නේ අනිත් රටවල් ඔක්කොම වගේ 4 දිනක් ගහනවා ඉතින් ඕකට තමයි ෆයිට් කරන්න ඕනේ ඉතින් මං හිතනවා එතන ඒ ගිහිල්ලා ඒ ෆයිට් කරන හින්දා මොකද හැම රටෙම ඉන්න හොඳම ෆොරිනර්ස්ලානේ එතනට එන්නේ ඒක නිසා ඒ ෆයිට් කිරීම මත මට ලංකාවේ perform කරද්දිත් ඒක ගොඩක් පිටුවහලක් වුණා. දැන් තිසර සමහරක් අය චෝදනා කරනවා දැන් ඔහොම ටිකට් ගහන්න යන එක හොඳ නැහැ. ඔයාලගේ ටැලන්ට්ස් වෙන කට්ටිය අරගන්න පුළුවන් කියලා. එහෙම දත් තියෙනවද අත්තට? නෑ මෙහෙම ඉතින් ටැලන්ට් වෙන දෙයක් ඒ කියන්නේ වෙන කෙනෙක් ගන්නවා කියන්නේ අපි පිට ඒ කියන්නේ මම නම් හිතන්නේ මැච් ප්‍රැක්ටිස් කරන එක තමයි හොඳම දේ. අපි ලංකාවට වෙලා හරි ක්ලබ් එකට වෙලා හරි ප්‍රැක්ටිස් කරන එකේ තේරුමක් නැහැ අර මැච් ප්‍රැක්ටිස් එකක් තියෙද්දි කාටද මැච් ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් අපි හොඳම දේ තමයි එතෙන්ට ගිහිල්ලා ගහන්නේ කවුරුත් චෝදනා කරනවා කියන්නේ මෙහෙමයි සමහර වෙලට ඉතින් එක එක චෝදනා එනවා හැබැයි උනාට ඒක මගේ පෞද්ගලික හැඟීම ඇවිල්ලා මැච් ප්‍රැක්ටිස් එකක් තියෙනවා කියන්නේ කොහේ හරි ගිහිල්ලා ගහන්න පුළුවන් නම් මැච් එකක් ඒක මැච් සිටුේෂන් එකක් කියන්නේ සෑහෙන වෙනස් ප්‍රැක්ටිස් එකකට වෙනවා මොකද අපි මැච් එකට ගියොත් එම අවුට් වුණොත් එකපාරෙන් අවුට් නේදී ප්‍රැක්ටිස් වල අපිට ඕන තරම් අවුට් වෙවි ගහන්න පුළුවන් ඒක කවදාකවත් අපි ඉගෙන ගන්න නැහැ ඉගෙන ගන්න තියෙන කියන්නේ වැරදි දා තිබ්බොත් හදාගන්න එක වෙනම දෙයක් හැබැයි ප්‍රැක්ටිස් ද මැච් එකක්ද තියෙන එකේ අතරේ මම නම් තෝරගන්නේ කොහේ රටක ගිහිල්ලා මැච් එකක් ගන්න එක එතකොට ඒක ගොඩාක් වටිනවා මොකද ඉදිරි අනාගතයට ඒක ගොඩක් වටිනවා සමහර කිව්ව අතිසර මේ ඔම ශ්‍රී ලංකාවේ යන්නේ සල්ලි බලාගෙන රටට ආදරේ නැතිකම කියලා ලොකු මුදලක් හම්බෙන්න ඉන්න කියලා එහෙම චෝදනාවකුත් තිබ්බනේ ඒක ගැන මොකද හිතන්නේ නෑ මෙහෙමයි තින් මම ඉතින් ඔය චෝදනා කරාට මේ මම තෘතිය මට්ටමින් මගේ ක්‍රීඩාව තමයි මේක ඉතින් මම සල්ලි හම්බ කරන්න ඕනේ ජොබ් එක ජොබ් එක මගේ ඉතින් මට ඉතින් මං ගිහිල්ලා මැච් ගිහුව නැත්තම් මට කවුරුත් කන්න බොන්න දෙන්න දෙන්නේ නෑ ඉතින් ඒ නිසා ඉතින් මගේ වෘත්තිය මම කරනවා ඒකට ඒ වෘත්තිය කරන දෙයට මට සාධාරණ මුදලක් ලැබෙනවා හොඳයි අපි ඉතින් අපි වර්තමාන ක්‍රිකට් කණ්ඩායම පැත්තට આવොත් දැන් ශ්‍රී ලංකා යවුණේ කණ්ඩායමක් ඉන්නේ ඒ දින සහ T20 වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තිසර අද්දකින් බහුල ක්‍රීඩක විතර මොකද කියන්නේ
ඒගොල්ලෝ හොඳට කරගෙන යනවා මේ දවස්වල ඇත්තට මම හිතන දැන් එක දිගට මැච් හතරක් හෝ පහක් දෙන්න ඕ ඒක නිසා මම ඇත්තටම ඉන්න වෙලාවේ බලනවා මැචස් ටික මම ඔක්කොම ක්වොලිෆයි මැචස් ටිකක් බැලුවා ඉතින් ඒගොල්ලෝ හොඳට කරගෙන යනවා ඉතින් ඒ වගේ අවස්ථාවකදීත් හිටපු ක්‍රීඩකෙක් වශයෙන් ඉතින් මට श्रीलंका चकितो मे एक विकेट दिखा අවිස්කයි කලංගේ කලංග ගියේ හින්දා පොඩි බයකුත් දැනුණා හැබැයි මට චරිත් අසලංග බැට් කරපු විදියයි බානුක බැට් කරපු විදියයි කියලා නිම කරන්න බෑ ඉතින් ඒකල දෙන්න හොඳටම සෙල්ලම් කරලා ඉවර කරා ඉතින් බැටින් මෙහෙම ඉතින් ඕනම කෙනෙක්ට ෆේලිය කියන එක තියෙනවා ඒක අපේ ජීවිතේ ක්‍රිකට් විතරක් නෙමෙයි ඕනම මනුස්සයෙට ඒ දේ තියෙනවා ඉතින් ඒ වයින් ගොඩේ එන එක තමයි ඉතින් හොඳම දේ ඉතින් ඔවා හිතන්න අපි අංක 3 කවුද හොඳම ඉන්ඩෝනේ බැට්ස්මන් කියලා 1 day සහ T20 දැන් චරිත් අසලංග පස්සේ දින අංක 3 සම්බන්ධ චරිත් අසලංග හොඳට බැට් කරා ඕකේ ඉතින් මම හිතනවා ඉතින් චරිත් අසලංගගේ ඒ යාට තියෙන ක්වොලිටි සෑහෙන හොඳයි කියලා මොකද මගෙත් එක ගිය මේ ගිය පාර මේ ජැෆ්න ටීම් එකේ සෙල්ලම් කරපු ක්‍රීඩකේ මොකද මම එයාගෙන් සෑහෙන ක්වොලිටිස් දැකලා තියෙනවා නායකත්වයේ ගුණංගත් තියෙනවා 19 කැප්ටන් ඔව් මොකද හේතුව මට හිටපු ගමන් ඇවිල්ලා ඒ කියන්නේ මාර අයිඩියාස් දීගෙන යනවා ඒ කියන්නේ කියන්නේ මේ අයියේ මේක මේ කරමුද කියන්නේ යනවා හරි ඉතින් දැන් මට අනිත් අය කියනවා කියන්නේ පොඩ්ඩනේ ඔළුවේ කැරගෙනවා මේ ළමයා කියාගෙන යනවත් එක්ක මේ ඉඳලා කියන්නේත් නැහැ කියලා බැලලා දැන් මොකද සමහරට එයා ඒ දවස්ෙත් එයා අපු ගාමින් ඉඳලා බයත් ඇති එක ළඟ ඉඳලා කතා කරන්නේ ඒකට මම එහෙම කැමති නැහැ මං ආසයි දේවල් ইনফরমේෂන් ගන්න මොකද ඒකට තමයි නායක ඉක්වෂන් වුණත් ඒ කියන්නේ හැම කෙනාගේම දේවල් කලෙක්ටිව් ඩිසිෂන් එකක් ගන්න එක සැහැන්න වටිනවා. ඉතින් මට එදාම තේරුණා මේ චරිත් අසලංග කියන්නේ 19 කැප්ටන් කරලා තියෙනවා. හැබැයි වුණාට මේ එයා අනිත් ක්‍රීඩකයන්ට වැඩිය සැහැන්න කියන්නේ හිතනවා සැහැන්න ඉහළින්. මම හිතනවා එයා හොඳට ගැලපෙන ක්‍රීඩකෙක් කියලා. ආරම්භක ප්‍රතිකරණ දෙතන ගන්න මොකද ඉතින්නේ අපිට තාමත් ස්ථාවර ආරම්භක ප්‍රතිකරණ දෙන්නෙක් නැහැනේ දැන් ධනෂ්කත් එළිය ඉන්නේ මේ දවස්වල. කුසල් ගන්නේ අනිවාර්යම ඉන්න ඕනේ කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. ඔහුගේ පාර්ට්නර් කවුරු වෙන්න ඕනද කියලා හිතන්න. දැන්ට ඉතින් මම හිතනවා පැතුම් නිස්සංක හොඳ එකක් කරගෙන යනවා කියලා. මොකද මේම කුසල් ජනිත් කියන්නේ හයියෙන් ගහන කෙනෙක්. ඒතර දෙන්න දෙපැත්තෙන්ම ගහන්න ගිහිල්ලා අවුටනට එළිය මම හිතනවා පැතුම් නිස්සංක කරන වැඩේ හරි කියලා. මොකද එතකොට එයාට තියෙන්නේ ඇන්කර් රෝල් එකක් ගහන්න එයාගේ වටේ අපිට ගහන්න පුළුවන් අනිත් මේ ක්‍රීඩකයන්. ඉතින් පැතුම් නිස්සංක නම් මොකද එයාටත් පාරවල් ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්. එයා මේ ටෙස්ට් තමයි සඳහන් අනිවාර්යයෙන්ම ඉන්නවා. අනිවාර්යයෙන්ම ඉන්නෝනේ. බේවන්ට දැන් මේ පෞගේ මැචස් ටික බලද්දී ආ හොඳට ඒ කියන්නේ සිංගල්ස් ගන්නවා. ඒ දේවල් තියෙන එක හොඳයි. එතකොට මේ හැමදෙස්සෙම රොටේට් වෙන කෙනෙක් හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද එක පැත්තකට වෙලා හිර වෙනවට වැඩිය රොටේට් වෙද්දී එතකොට අර එහා පැත්තෙන් කුසල් ජනිටේන් ප්‍රෙෂර් එකක් නැහැ. මොකද හැමදෙස්සෙම එක දාලා දෙනවා එක්ක ඔයාගේ අතින් හොඳ ගැප් එකකට හතරක් ගියොත් එමේ එතකොට කුසල්ට තවත් ප්‍රෙෂර් එක අඩු වෙනවා. මම හිතනවා ඉතින් පැතුම් නිස්සංකත් හොඳ ආරම්භක ප්‍රතිකරුවෙක් කියලා. හන්දිය අපි මේ පැත්ත කතා කරොත් තිස්සර මොකද හිතන්නේ? සමීර ලහිළු හොඳ පන්දි යනවා, වනිදු මහේෂ් පන්දි යනවා. මොකද ඉතින් අපේ පන්දියෙන් බලන්නේ අන්තයක් ශක්තිමත් නේ. ඕ මම හිතනවා මේ පහුගිය කාලෙත් එක බලද්දී ඉන්න හොඳම පන්දු බලන්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් එක කියන්නේ නැත්තම් ඉස්සර හිටියේ එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක්. දැන් අපිට හතරක් පහක් විතරයි ඉන්න හොඳ වෙපන්ස් ටික. අනිවාර්යයෙන්. ඒක නිසා මේ මං හිතනවා ගොඩක් දුරට ඒ කියන්නේ අපි 140 50ක් ගහුවොත් අපිට ඒක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් හොඳ බෝලිං ඇටැක් එකක් ඉන්නවා. සමින්ද මාස් පන්දු යවීම මේ පුහුණු කරු. ඒ වගේම මිකී ආත ප්‍රධාන පුහුණු කරු. මොකද ඉතින් ඔයාලත් එක්ක වැඩ කළා තියෙනවා. ඔව් මං ඒ දෙන්නත් එක්ක වැඩ කරලා තිනවා. මිකී ආතත් එක්ක නම් එක ටුවර් එකයි හිටියේ. මේ වාසයත් එක්ක නම් මොකද මගේ ඕල් බෝයි ඉතින් ඒ නිසා මේ අපි ඔක්කොම සෙන් ජෝසෙෆ් එකේ ඕල් බෝයිස්ලා ඉතින් ඒක නිසා එයාත් එක්ක මං ගොඩක් සමීප වැඩ කරලා තිනවා. මේ එයා ඇවිල්ලා ඉතින් වරුද් ගන්න ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් එයාගෙන් ඉතින් ඉගෙන ගන්නවා කියන ඉතින් මට දැන් පේනවා ඉතින් අපේ ඉන්න පන්දු යවන්නෝ හැදිලා තියෙන විදිහට එයා හොඳට ඒ රාජකාරිය කරනවා කියලා.
මොකද මේ තිසර පාසල් මතකයේ අසින් ජසුපිකේ ඔබ දැන් ඔබත් එක්ක මම හිතන්නේ අති විශාල ක්‍රීඩකෙන් අංජි ඔබ සදීර වාස්ස යනවා සීනිය ලොකු ප්ලේස් එකක් ගොඩක් සෙන් ජසුපිකේ ඇවිල්ලා තියෙනවා දිමුත් දිමුත් ඕවානේ රොෂෙන් සිල්වා රොෂෙන් සිල්වා එතකොට ප්‍රියමාල් පෙරේරා කොහොමද ස්කෝලෙන් ලැබිච්ච සපෝට් එක ස්කෝලෙන් ඇත්තටම මේ මට මතක් කරන්න ඕනේ මගේ පුහුණුකරු පළමු පුහුණුකරු වෙලා ජෝසර්ණ මුත්තු පුල්ලයා තමයි මාව ක්‍රිකට් වලට දැම්මේ ඇත්තටම අවුරුදු 11 12 වගේ ඉඳි නිකන් අපි මේ අපේ තිනවා මේ ස්පෝර්ට් මීට් තිනන ඉස්සර ඉතින් ඒකට ඉතින් ඔය සොෆ්ට් බෝල් ටෝර්නමන්ට් ගහද්දී මම දාන දාන එකට ගහලි වෙලා ඒතර අපි ක්‍රිකට් කෝච් ඇවිල්ලා තමයි බලන්නේ ඒවා ඉතින් ක්‍රිකට් මැච් වල එතකොට ජෝ ජෝසය තමයි මාව මුලින්ම ක්‍රිකට් වලට යොමු කරේ ඊට පස්සේ ගෝ ආස නැද්ද මේ ලෙද බෝල් ගහන්න කියලා ඇහුවා මම ගෝ ඉතින් සර් මම දන්නේ නැහැ කියලා මම ඒ දවස්වල ගෝ එනවා එනවා ඇවිල්ලා ගහනවා කියලා වල කිව්වා ඒ දවස්වල අවුරුදු 11 ඉඳන් ඊට පස්සේ ගැහුවා. ගහලා ඉවරලා ඊට පස්සේ මම අවුරුදු 14 15 විතර ඇද්දි එතකොට තමයි මම ෆස්ට් 11 එකටම මම 14 15 වෙද්දිම ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඒ ෆස්ට් 11 එකට ඇතුළු වුණාම තමයි හර්ෂ ඩිසිල්ලා කියන කෝච් හම්බුනේ. එයා හිට වුමන්ස් ටීම් එකෙත් කෝච් කරලා දෙනවා. එයා තමයි මාව අවුරුදු 15 විතර ඉඳන් ඉවරනකම්ම බැලුවේ. يعني මම ඉවර වෙලත් එයා කෝච් කරා සෑහෙනකම්. ඉස්කෝලේ එයා තමයි ඉතින් මගේ පොසිෂන් එක වෙනස් කරපු එකම එක්කෙනා එයා තමයි. මං ඉස්සර ඕපන කෙනෙක්. පොඩි කාලේ. ඉතින් 30 යඩ් එක ක්ලියර් කරන්න පුළුවන් හින්දා මාව ඉස්සරහට දාලා තිබ්බා. මං ඉතින් ගහන ගහනේ කොහොම කොහෙන් හරි යනවා. ඊට පස්සේ අපේ සෙන් ජෝසප් එකේ තිබ්බ පොඩි මැදපෙළ පොඩි අඩුපාඩුවක් තිබ්බා. ඊට පස්සේ හර්ෂසර් කිව්වා මේ ඉස්සර වාවට පුළුවන්ද මේ ගහන මං ඇත්තටම ආසයන් නෙමෙයි ගියේ තෙන්ද. ඒතකොට ඉතින් ඕපන් කරනවා කියන්නේ कॉम्प्लेक्स तो लंगन ही आप हरी लेसी गान गाने को बेदना में लिए आना अरे मेद पीला गा दी थी पास देने के लिए इन थी हरियाम को लंगर क्लियर कर प्रश्न थी ना अभी थी मन नंबर हाई क्रीड के विद्यार्थी सेंट जोसफ के और हतर मगे हुआ इट थी मंगित ये हरी तीर ने हरी के मुखद मम लंका ये पोजिशन के दम उड़ीन तम गहलती अयो हरी प्रश्न इसे ग्रउंड डाली रोड वाहन हदने दीन अभी ඒවල මිනිස්සු දුවගෙන එනවා වීදුරු කැඩිලා ඉතින් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේ ඉඳන් නිගහන්නේ අපේ රෙක්ටරට එතකොට මේ අපේ හර්ෂසර්ට එහෙම පොලිසියුනුත් එලා කතා කරලා දෙනවා ඉතින් ඩැමේජ් කරලා කියලා ඉතින් ඒක අපි හිතාමතා කරන දේවල් නෙමෙයි ඊට අමතර පාසල් කාලේ සුන්දර මතකයන් මොනවද තියෙන්නේ පාසල් කාලේ ගුටි කාපු වගේ දේවල් නැද්ද පොඩි ගුටි නම් ගාලා දිනවා හරියට මොකද ඉතින් कोई वे दिन ग्रउंड सामार टीचर सर गहना सेल इतर इंगे इंगना अंदम दिन कोमार मगे अम्म गुरुवरी मम हम दिशेम क्रिकेट गाली वर उम्मीद गिदर अट अटा आड़ता है कुलमी मिनोटेनवासी हिंग अम्म इतनी तीन तब पै काम उन्न टोकन हिंग අම්ම තමයි ඉතින් ගොඩක් ඉගෙනීමේ පැත්ත බැලුවේ මොකද අම්මට පොඩි කාලේ ක්‍රිකට් වලටදී ඉගෙනීම තමයි ගොඩක්ම තිබුණේ මොකද අම්මා ගුරුවරියක් නේ ඕනම අම්ම කෙනෙක් ඒක තමයි ඉතින් ඒ නිසා මේ මට ඉතින් ඒක ලොකු මේ පිටුවහලක් වුණා මොකද ගුරුවරියක් ගෙදර ඉන්න හින්දා ඉතින් ඩොකු නැ නැ ඉතින් ඉගෙන ගත්ත කොහොම හරි හොඳට පාසුත් වුණා නේද ඒ වගේම තමයි තිසර දැන් අපි කතා බහ කරනවානේ ඔබ දැන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ යුද හමුදා කරන හැබැයි දැන් ඉස්සර මේ ආමි ටීම් එක මෙතරම්ම ක්‍රිකට් එකට ලොකු බැඳීමක් තිබෙන්නේ නැහැ දැන් ඔබ චන්දි සීකු අසේල මහේෂ් මේ පිරිස ගියාට පස්සේ මේ ආමි ක්‍රිකට් එක පහත් නියම් බැබිලා වගේ නම මොකක්ද හිතන්නේ ඔව් ඇත්තටම මේ මට ඇත්තටම මෙතනදී කියන්න ඕනේ මොකද දැන් ඉන්න මේ ආමි කමාන්ඩ් ජෙනරල් චවින් සිල්වා මහත්මයා මොකද එතුමාගේ ආරාධනාවකින් තමයි මම මේ ශ්‍රී ලංකා ආමියකට ජොයින් වුනේ. කලින් කොයි ක්ලබ් එකේද ඉතින්? මම හිටියේ SSC එකේ ගැහුවේ. ලොකු ක්ලබ් එකකද කියලා මම අහන්නේ නේ. ඊට පස්සේ මොකද ඇත්තටම මේ යුදහමුදා පුතුමා මගේ නේබර් කෙනෙක්. ඉතින් ඒක නිසා මේ ඉතින් ඒක නිසා මේ ගෙවල් 3-4කට එහා පැත්තෙන් ඉන්නේ. ඉතින් අපි සෑහෙන්න එකමුතු ඉස්සරින්දම්. ඒ කියන්නේ යුදහම්දාපති වෙන්න කලින් ඉඳන් ඒ එතකොට ඉතින් අපි ඔය ඉන්න අවස්ථාවකෙත් තමයි මගෙන් ඇහුවේ මේ
යුද හමුදාපතිතුමා මේ තිසර කැමතිද ඉතින් ආමියකට ජොයින් වෙන්න මේ අපිට ක්‍රිකට් වලට හොඳට හෙල්ප් එකක් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් මම ඉතින් වයිෆ් ෂර්මිත් එක්කත් කතා කරලා මොකද මම එතකොට මගේ දැන් මම අවුරුදු දෙකකට කලින් දැන් ජොයින් වුණේ. එතකොට මට අවුරුදු 30යි. ඉතින් මම බැලුවේ මම ක්‍රිකට් වලින් පස්සේ මගේ දෙයක් බලාගෙන මම ඉන්නවා කියලා. දැන් ඉතින් මම ආමියකට ජොයින් වෙච්ච හින්දා දැන් අවුරුදු 55 වෙනකන් ආමියකට වැඩ කරනවා. ඉතින් එතකොට ඒ යුදහාමුදුරුතුමාගේ ආරාධනාව මම ඉතින් අත් දෙකෙන් බාරගත්තා. මොකද හේතුව වෙවිලා එවැනි පුද්ගලයෙක්ගෙන් ආරාධනය ලැබෙනවා කියන්නේ ඉතින් මාර වාසනාවක්. ඕකේ. ඉතින් මම ඒ ආරාධනාව පිළි අරගෙන ඉතින් මම ගජබාර ජිමෙන්තුවටම වැඩ කරන්න පටන් ගත්තා. මම යුදහාමුදුරුතුමා එතකොට දැන් වත්මන් ජාතිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ඔක්කොම ඉන්නේ ගජබායගේ කට්ටිය. ඒ නිසා ඉතින් හරි සතුටුයි. මොකද එක පොලිමකට ඉතින් ගජබාර ජිබෙන්තු තියදී හරි ආසයි දකින්නත්. දැන් තිසරේ වගේම අපි දැක මේ අනුරාධපුරයේ පළතුරු ක්‍රීඩාංගණය කුත් හැදුවනේ. ඔව් අපි මේ මාසේ 10 වෙනිදා ඒ ක්‍රීඩාංගණය මේ විවෘත කරා. ජාතිපතිතුමාගේ අතින් තමයි විවෘත කරේ. ඉතින් මම හිතනවා අනුරාධපුරේටම තියෙන ටර්ෆ් පහක් තියෙන පළවෙනි ග්‍රවුන්ඩ් එක. ඒක නිසා ඒක දැන් අපි ඉස්කෝල ක්‍රීඩාවට එතකොට ලිස්ට් ඒ ෆස්ට් ක්ලාස් ඒවට ඔක්කොටම අපි දැන් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉඳන් අපිට දෙන්න පුළුවන් ඒක. ඉතින් ඕනම කෙනෙක්ට ඒක ඇවිල්ලා කතා බහ කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකද හේතුව මුළු අනුරාධපුරේටම තියෙන මන් දැනුවත් තියෙන හොඳම ක්‍රීඩාංගණය දැනට තියෙන. සමනෙන් තිසර මේ යුද හමුදා ක්‍රීඩකෙන් ලැබෙන සැලකිලි කොහොමද? يعني ක්‍රිකට් ක්‍රීඩකෙන්ට ගෙවීම් කොහොමද ලැබෙනවද? හොඳින් මේ ෆැසිලිටිස් පැත්ත කොහොමද? ඇත්තටම මෙහෙම ගෙවීම් කියන්නේ අපිට සාමාන්‍ය ක්ලබ් ප්ලේස් වලට ලැබෙන ප්‍රමාණයම තමයි ලැබෙන්නේ. මොකද විශේෂයක් දක්වන්නේ නැහැ. එතකොට ඊට අමතරව තියෙන හොඳම දේ තමයි ෆැසිලිටිස් කියන්නේ අපිට කොයි වෙලෙත් ග්‍රවුන්ඩ් එක තියෙන. අපිට ඕන වෙලා ඒ කියන්නේ මේ සමහර ක්ලබ්ස් තියෙනවා ග්‍රවුන්ඩ්ස් නැති ක්ලබ්ස් තියෙනවා. එතකොට දැන් අපේ ආමියකේ අපිට ආමියක යටත් තියෙනවා ග්‍රවුන්ඩ්ස් 3-4ක්ම තියෙනවා. ඒ නිසා අපිට ඕන වෙලාවක ඕන ග්‍රවුන්ඩ් එක කරන්න පුළුවන්. නිකන් දැනුම් දීමක් කරන්න විතරයි තියෙන්නේ ඒක. ඒක නිසා ඒක සෑහෙන්න හොඳ දෙයක්. මොකද අපේ ක්‍රීඩකයෝ වෙන දේවල් වලට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ ආමියකේ ඒගොල්ලන්ව තියන් ඉන්නේ අපි ක්‍රීඩා කරන්න පමණයි. ඒක නිසා ඒගොල්ලන්ට දෙන්නේ ෆුල් ටයිම් ක්‍රිකට් එකට සහයෝගය දෙන්න තමයි. ඉතින් ඊට අමතරව ජිම් තියෙනවා. එතකොට ට්‍රේනර්ස්ලා ඉන්නවා, ෆිසියෝලා ඉන්නවා. ඔක්කොම කියන්නේ හැම පාසකම්ම තියෙන එකම දැනක් තමයි මට හිතෙන්නේ ආමියක කියන්නේ. දැන් අපි හිතුවේ කොහොමද යක් නෙමෙයි. මම හිතන්නේ ආමි කිව්වම අපි හිතුවේ ඔච්චර පාසකම් තියෙනවා කියලා ප්ලේස්ලට. නමුත් දැන් ඔබ කියන විදිහට අනු ක්ලබ් වල ක්‍රීඩකින්ට වඩා දැන් වැඩි පහසුකම් තියෙනවා කියලා තමයි. ඔව් ඇත්තටම මම ඒ කියන්නේ මමත් ඇත්තටම මේ දේවල් දැනගත්තේ ආමියකට ගෙවුණාට පස්සේ තමයි. මොකද අපිත් හිතන් හිටියේ අපේ ක්ලබ්ස් වලට තමයි තියෙන ගොඩක් පහසුකම් තියෙන්නේ කියලා. නෑ ඒක සම්පූර්ණ වැරදි. මොකද අපි දැන් ආමියට ගියාට පස්සේ අපි දන්නවා තියෙන දේවල්. මොකද ජිම් එක ඕන වෙලාවක, ග්‍රවුන්ඩ් එක ඕන වෙලාවක, ඒ කියන්නේ ස්විම් පූල් නම් ඕන වෙලාවක්. ඒ කියන්නේ හැමදේම අපේ ක්‍රීඩකයන්ට දීලා තියෙන හැමදේම يعني ආමියක ඇතුලේ හැමදේම තියෙනවා. මේ නිසා මම හිතනවා මේ මම මගේ ක්‍රීඩාවේ අන්තිම කාලේ හරි මම හරි තීරණයක් ගත්තා කියලා. දැන් කවුද වර්තමාන ආමි කණ්ඩායමේ කැප්ටන්? චන්දිමාල්ද අතෝ ඔබද? නැහැ චන්දිමාල් මම හිතන්නේ මේ දවස්වල දැන් 2A එකේ ඉන්න හින්දා මම තමයි කැප්ටන් කරන්නේ. අලුත් වගකීමක් නේ. ඔව් මම ගිය අවුරුද්දේත් කැප්ටන් කරා. ආමි කණ්ඩායමේ. ආමි කණ්ඩායමේ දැන් මේ අවුරුද්දේත් කරනවා. මේ ඉතින් ඒක නිසා මේ හොඳ කණ්ඩායමක් ඉන්නවද? ඔව් ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපිට දැන් එළියෙන් එන්නේ ඉන්නේ මයිස් තීක්ෂණයි චන්දිමාල් විතරයි. නැත්නම් අනිත් කට්ටිය ඔක්කොම ඉන්නවා. මම එතකොට අසේල, සීකු, එතකොට තව සුමින්ද ලක්ෂන් කියලා ශ්‍රී ලංකා ඒ ටීම් ගහන කෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඒ කියන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හරි ඩෙවලොප්මන්ට් එකට හරි ඔන්න මෙන්න ඉන්න ක්‍රීඩකයෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඒ නිසා හරි සම්බර කණ්ඩායමක් ඉන්නවා. හොඳයි. ඉතින් අතිසර අපි කතා බහ අවසන් කරන්න ඕනේ. දැන් මම හිතන්නේ ඔයාගේ ක්‍රිකට් ලයිෆ් එකේ වර ගොඩක් කට්ටිය ඇති උදව් කරපු මම නැලට පොඩ්ඩක් හරි තෑන්ක්ස් කිව්වොත් මට හොඳයි. කාටද තෑන්ක්ස් කරන්නේ? ඔව් ඇත්තටම මගේ පුහුණුකරු දෙන්න ගැන මම කිව්වා ඉස්සෙල්ලා මේ ජෝස සහ හර්ෂ ඩිසිල්වාසය ගැන. සෙන් ජෝසප් එකේ. එතකොට ඒක නිසා මම ඒගොල්ලන්ට ගොඩක් ණයක ඇති. මොකද මට අද මෙවැනි හොඳ ක්‍රිකට් ස්ථාවර තැනක් හදාගන්න ගොඩක් ඒගොල්ලෝ තමයි මට හොඳ අත්විවරමක් ලබා දුන්නේ. ඊට අමතරව මගේ දෙමව්පියන්, මොකද අපි හරි දුප්පත් පවුලක ළමෙන් මම, මොකද අම්මා ගුරුවරියක්, තාත්තා පෙට්‍රෝලියම් එකේ වැඩ කරේ.
ඉතින් ඒක නිසා මේ මට දැන් හරි සතුටුයි මොකද මම ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් දීලා දෙනවා ඉතින් මම ඒගොල්ලන්ට තමයි ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මට මතකයි මගේ ගමේ මේ ලොකු කන්දක් තියෙන ගෙදරට යන්න මං ඉදී යන්න බෑ කියද්දී අම්මා හරි ලොකු අක්ක හරි තමයි මම වඩාගෙන යන්නේ කන්ද ඉතින් අක්කලා දෙන්නයි අම්මයි තාත්තරයි ගොඩක් ස්තුතියි මට උදව් කරාට මේ මෙච්චර කාලයක් එන්න ලැබිච්ච මේ ගමනේදී ඊට පස්සේ මම පොඩි අවුරුදු 19 දීම මං බැන්දා ඉතින් එතකොට මම පොඩි කාලේම මේ කසාද බැන්දා මගේ නෝනා ෂර්මි පෙරේරාව ඉතින් එතනින් ඉඳන් එයා තමයි මගේ ගොඩක් වගකීම් බලාගත්තේ මගේ අම්මා වුණේ එයා තමයි ඉතින් ඒ නිසා ඉතින් ඒ කියන්නේ කන්න බොන්න දෙන දේවල්ද හැමදේම එයා තමයි මට හැමදේම සලස්සලා දුන්නේ දැන් අවුරුදු අපි මේ දෙසැම්බර් 3ට අවුරුදු 13ක් වෙනවා විවාහ වෙලා ඉතින් එදා පටන් අද වෙනකම්ම කිසිම කරදරයක් නැතුව ඒ කියන්නේ 2008 බැඳපු දවසේ ඉඳන් අද වෙනකම් කිසි වෙනසක් වෙලා නැහැ මගේ බිරිඳ බොහොම ආදරෙන් ඉන්නවා බොහොම ආදරෙන් ඉතිනවා ඉතින් බිරිඳගේ පැත්තේ දෙමෝපියන්වත් මේ ඥාතින්වත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මොකද ගොඩක් කට්ටිය මට උදව් කරලා තියෙනවා ඉතින් මට මෙතෙන්ට එනකන් දැන් අද මම ක්‍රිකට් ජීවිතෙන් සමු වරන් ඉන්න ක්‍රීඩකෙක් හැබැයි මට ප්‍රේක්ෂකයෝ මට සෑහෙන්න අපුඩි ගහලා දී මේ කරගට එනකම් ඉතින් මේ මොකද මට හරි ආසයි මොකද තාමත් මට මතකයි ග්‍රවුන්ඩ් එකට ඇද්දී ග්‍රවුන්ඩ් එකෙන් අඩිය තිබ්බ ගාන තිසර කියලා ඉතින් කෑ ගහනවා ප්‍රේක්ෂකයෝ ඒක මතක් වෙද්දී ඉතින් පොඩි දුකක් එනවා මොකද අයිත් මට එහෙම එකක් ඇහෙන්න ලැබෙන්නේ නැති නිසා හැබැයි මට ඉතින් හරි සතුටින් ඉතින් ජීවත් වෙනවා මම මේ සියලුම දෙනාට මගේ හදපතුලින් මම ස්තුති කරනවා මට කරපු උදව් වලට හොඳයි තිසරයන් අපි අවසන් වශයෙන් අපේ රටේ ක්‍රීඩා ලෝලියට මොනවද කියන්න තියෙනවද අත්දැකීම් බහුල හිටපු නායකයෙක් හිටපු ක්‍රීඩකයෙක් තුන්වෙනි ක්‍රීඩකයෙක් මොනවද කියන්න තියෙනවද ඔව් ඉතින් මං හිතන්නේ දැන් අපි පසුබෑමක ඉඳලා දැන් නැගගෙන ඉන කාලේ ඉතින් මං හිතනවා මේ ක්‍රීඩා ලෝලින් අපේ ඒ දවස්වල හිටියා වගේම දැන් අපිට අවශ්‍ය කරන කාලයක් ඒක නිසා මං හිතනවා මේ සමාජ මාධ්‍ය වල ප්ලේස් ලාට වැඩිය බයින්නේ කරන්නේ නැතුව පුළුවන් තරම් දිරිගන්න වෙලා තියන්න මොකද එතකොට ඒක ගොඩක් වටිනවා මොකද සමහර ප්ලේස් ලා ඉන්නවා මම දන්නවා හරියට සමාජ මාධ්‍ය දේවල් දැක්කම හරියට මේ කලකිරෙනවා ඔකේ ඒක නිසා මේ එහෙම දේවල් කරන්න එපා පුළුවන් තරම් දිරිගන්නන්න මොකද අපි ඔක්කොම ජීවත් වෙන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉතින් ඒක නිසා මේ අපි ශ්‍රී ලංකාවට හොඳ දෙයක් කරන්න ඕනේ ප්‍රේක්ෂකයෝ වශයෙන් උත් ක්‍රීඩකයෝ වශයෙන් උත් ඔක්කොම එකතු වෙලා මේ දේ කරමු කියලා ඉතින් මම ක්‍රීඩ මේ ප්‍රේක්ෂකයන් ඉල්ලන් තියෙන පුළුවන් තරම් ක්‍රීඩකයන් දිරිගන්වන්න කියලා බොහොම ස්තුතියි අපි තිසරත් එක්ක කතා බහ කළේ ඉතින් බොහොම නිහතමානී ක්‍රීඩකෙක් බොහොම දක්ෂ ක්‍රීඩකෙක් ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අද එකතු වුණේ ඉතින් අපි තිසර ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ මම හිතන්නේ තාම ක්‍රිකට් ජීවිතය ඉවර නැහැ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය සමගත්ත වුණා තාමත් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා ඒ නිසා ඔබේ සියලුම ක්‍රිකට් ජීවිත වැඩ කටයුතු වගේම මේ පෞද්ගලික ජීවිතේ සිල්වර් කරතු තාමත්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි thank you god bless god bless you